എന്താണത്തെ സംബന്ധത്തിന് പേരിലാമായിട്ട് റെക്കോർഡിംഗ് അയാപത് മാനസിക യോഗ്യതാപകിനുക്ത പുദ്ഗലേക്കുള്ള ദക്കിയാക്കി ലക്ഷണയാക്ക് പറഞ്ഞേ പുതേ മുഖത്ത് മാനസിക ആതതിയ മാനസിക ആതതിയ തുങ്ങിനി പ്രശ്ന പുതേ തുങ്ങിനി പ്രശ്ന പറഞ്ഞ് തുങ്ങിനി പ്രശ്ന പറഞ്ഞ ഇക്മനി മെയ്യോ മീമോ വേണി ക്രീഡാ ക്രിയാകാരകം വലിൻ ദിവണു കരകത്തേക്ക് പ്രതിക്രിയാവേഗയ ഉലങ്കിതാവയ നമ്യതാവയ സഹ വേഗയ കില കിയനവ ഹരി පුතේ පොඩ්ඩ අපේ ස්පීඩ් රිවිෂන් එකකට පොඩ්ඩක් මං කියලා ඉන්නම් මේ වෙද්දී අපේ ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්න තියෙන්නේ හරි දිගටම සම්බන්ධ වෙන්න අවශ්‍ය ළමයින්ට පුළුවන් සම්බන්ධ වෙන්න සාමාන්‍යයෙන් අපි ගන්න ඇඩ්මිෂන් එක විතරයි හරි ඇඩ්මිෂන් එක විතරයි ගන්න සාමාන්‍ය පෙළ දක්වන් දිගටම ක්‍රියාත්මක වෙන සම්මන්ත්‍රණ මාලාවක් තමයි මේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන ප්‍රශ්නපත්‍ර සහ සිද්ධාන්ත සම්මන්ත්‍රණ මාලාව පැහැදිලිද සාමාන්‍ය පෙළ විභාගය දක්වාම දිගටම ක්‍රියාත්මක කරන ඇඩ්මිෂන් එක විතරයි පුතේ පේ කරලා වට රෙජිස්ටර් ගෲප් එකට ජොයින් වෙන්න තියෙන්නේ. රයිට්. පැහැදිලිද? හරි. විශේෂම ගත්තම පුතේ සතියේ දවස් දෙකක් ක්‍රියාත්මක වෙනවා. සතියේ දවස් දෙකක් ක්‍රියාත්මක වෙනවා. බ්‍රහස්පතින්දා උදේ වරුව සහ සිකුරාදා සාමාන්‍ය සවස් වරුවේ සාමාන්‍ය පන්ති ක්‍රියාත්මක වෙන්නේ. හරි. ප්‍රශ්න පත්‍ර සමග සිද්ධාන්ත කරුණු සාකච්ඡා කරනවා. මාසෙට දවස් 8ක් ක්‍රියාත්මක වෙනවා. හරි. මාසෙට දවස් 8ක් ක්‍රියාත්මක සාමාන්‍ය සතියේ පැය 3ක් 4ක් වගේ ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා ප්‍රශ්න පත්‍ර සහ සිද්ධාන්ත කරුණු. හරි එතකොට මාසෙට දවස් 8ක් ක්‍රියාත්මක ඇඩ්මිෂන් එක විතරයි ගෙවන්න තියෙන්නේ. රෙජිස්ටර් ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගය දක්වාම නොමිලේ ක්‍රියාත්මක වෙන සම්මන්ත්‍රණ මාලාවක්. පැහැදිලිද? රයිට්. හරි අහගන්න. එතකොට පුතේ එතකොට දැන් ප්‍රධාන වශයෙන් ගත්තම මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? හරියට බලන්න. මේයෝ මීමෝ වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම් වලින් දියුණු කරගත හැක්කේ ප්‍රතික්‍රියා වේගය නම්‍යතාවය උලංගිතාවය වේගය වේගය රයිට් අහගන්න පුතේ මම කලින් ස්ප්‍රේ සෙමිනේ එකක් කරා ඒකට සම්බන්ධ වුණා නම් අනිවාර්යයෙන් හොඳ නොලෙජ් එකක් තියෙනවා පුතේ මම නැවත මේ කොටස් ටික සාකච්ඡා කරනවා ඒ වගේමයි පුතේ මම රෙජිස්ටර් ගෲප් එකට දානවා මේකේ ප්‍රසන්ටේෂන් එක වෙනම නෝට් එකක් කියවන්න කාලයක් ගන්න ඕනේ නැහැ පුතේ මම රෙජිස්ටර් ගෲප් එකට මේකේ නෝට් එක දානවා ප්‍රසන්ටේෂන් PDF එකක් දානවා ඒක බලන්න පුතේ නෝට් එක සම්පූර්ණ කරලා කම්ප්ලීට් කරලා අනිවාර්යයෙන් මට එවිය යුතුමයි පැහැදිලිද රයිට් හරි පුතේ අහගන්න ශාරීරික යෝග්‍යතාව වර්ධනය කරගමු කියන පාඩමේ තමයි පුතේ අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රතික්‍රියා වේගය නම්‍යතාවය උලංගිතාවය රයිට් වේගය හරි මම ඊයේත් කියලා දුන්නා හරි අහගන්න පුතේ ශාරීරික යෝග්‍යතාව කියන්නේ ඉස්සරෝම තේරුම් ගන්න අපි ශාරීරික යෝග්‍යතාවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද පුතේ මම අපි මේව තමයි ප්‍රශ්නපත් සම්මන්ත්‍රණ මාලාව ක්‍රියාත්මක කර යන්නේ නිකන් ප්‍රශ්න සාකච්ඡා කරලා උත්තර කියන සිරිතක් නැහැ ක්‍රමවේදයක් නැහැ පුතේ මෙතන සිස්ටම් එකක් නැහැ හරි මෙතන පුතේ අනිවාර්යෙන් ඔයාලට එක ප්‍රශ්නයක් තිබ්බොත් ඒ ප්‍රශ්නේ පුල් පරාසෙම අපි සාකච්ඡා කරනවා වෙන ප්‍රශ්න එන්න ඕනේ කොහෙන්ද ඒ පාඩම සම්පූර්ණ සිද්ධාන්ත කරුණු සහිතව සාකච්ඡා කරන්නේ පැහැදිලිද රයිට් අහගන්න ඉස්සරහ පුතේ දැනගෙන ඉන්න ඕනේ පුතේ ශාරීරික යෝග්‍යතාව කියන්නේ මොකක්ද කියලා පුතේ ශාරීරික යෝග්‍යතාවය කියන්නේ අපි දන්නවා පුතේ අපි එදිනදා ව්‍යායාම වල නිරත වෙනවා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා එතකොට පුතේ අපි මේ එදිනදා නිරත වෙන ශාරීරික ක්‍රියාකාරකම් රයිට් අපි එදිනදා නිරත වෙන මේ ශාරීරික ක්‍රියාකාරකම් පුතේ සාර්ථකව කරන්න සාර්ථකව කිරීමට අපිට තියෙන හැකියාව අප සතු හැකියාවට පුතේ අපි කියනවා මොකක් කියලාද ශාරීරික යෝග්‍යතාවය කියලා කියනවා පැහැදිලිද පැහැදිලිද මොකද්ද ශාරීරික යෝග්‍යතාව කියන්නේ ශාරීරික ක්‍රියාකාරකම් සාර්ථකව කිරීමට අප සතු හැකියාවට පුතේ අපි කියනවා ශාරීරික යෝග්‍යතාවය කියලා පැහැදිලිද රයිට් ක්ලියර් නේද රයිට් හරි එතකොට පුතේ මෙන්න මේ ශාරීරික යෝග්‍යතාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි පුතේ සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව අනික පුතේ චාලක දක්ෂතා ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාවය පැහැදිලිද අංක එක මොකද්ද සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාවය අංක දෙක මොකද්ද චාලක දක්ෂතා
ශාරීරික ශාරීරික යෝග්‍යතාවය මේ සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව අපතුල වර්ධනය කර ගන්න කරන හරි අපේ ශරීරය තුල වර්ධනය කර ගැනීම ඉහළ නංවා ගැනීමත් එක්ක පුතේ අපිට සිද්ධ වෙන්නේ මොකද අපේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යනවා හරි අර ලෙඩ රෝග වලට ඉක්මනින් යොමු වෙන්නේ නැහැ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා අපේ ශාරීරික යෝග්‍යතාව නිසියාකාරයෙන් තිබුණොත් තේරුණාද අන්න ඒ වගේ සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව තියෙනවා පුතේ එතනදී පුතේ ප්‍රධාන වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා පහක් හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව පේශිමේ දැරීමේ හැකියාව පේශිමේ ශක්තිය නම්්‍යතාවයේ සාපේ ශාරීරික සංගීත නැත්නම් ශරීර සංගීත මම එකින් එක කියලා දෙනවා එකින් එක කියලා දෙනවා සාපේ මම මේකේ ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට දානවා ඒක සම්පූර්ණ නෝට් එකකුත් හම්බෙනවා පැහැදිලිද රයිට් හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව අහගන්න හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව කියන්නේ පුතේ සරලව ශාරීරික ව්‍යායාම් වලදී වගේම ක්‍රියාකාරකම් වලදී පුතේ හෘදයයි ශ්වසන පද්ධතියයි හොඳින් ක්‍රියාත්මක වෙලා ශරීරය අපේ තියෙන මාංශ පේශී වෙත පුතේ වැඩි ඔක්සිජන් සැපයුමක් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙන දින හැකියාව පුතේ අපි කියනවා හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව මේක පුතේ හෘදය සහ පෙනහළු අතර සම්බන්ධතාවයක් තුලින් ක්‍රියාත්මක වෙන නිසා පුතේ අපි මේකට කියනවා මොකක් කියලාද හෘදය සහ පෙනහළු ආශ්‍රිත දැරීමේ හැකියාව කියලා අපි මේ සාධකය හඳුන්වනවා පැහැදිලිද මොකද්ද හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව කියන්නේ පුතේ මොකද්ද ශාරීරික ක්‍රියාකාරකම් වලදී ව්‍යායාම් වලදී වෙන්න පුළුවන් පුතේ අපේ හෘදයයි ශ්වසන පද්ධතියයි විතාම හොඳින් ක්‍රියාකාරී වෙලා ශරීරයේ තියෙන මාංශ පේශී වෙත පුතේ වැඩි ඔක්සිජන් සැපයුමක් ලබා දෙන්න තියෙන හැකියාවට පුතේ අපි කියනවා මොකක් කියලාද හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව කියලා පැහැදිලිද හෘදයයි පෙනහළු ආශ්‍රිත දැරීමේ හැකියාව කියලා තමයි මේක හඳුන්වන්නේ හෘදය සහ පෙනහළු ආශ්‍රිත දැරීමේ හැකියාව කියලා පුතේ අපි හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව හඳුන්වනවා පැහැදිලිද රයිට් හරි එතකොට පුතේ මේ හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව ගත්තා අපි කියනවා මේ හෘද වාහිනී ආශ්‍රිත යෝග්‍යතාව හරි මේ හෘද ආශ්‍රිත දැරීමේ හැකියාව මේ හෘද වාහිනී ආශ්‍රිත වැඩි කරගන්න ඕනේ මේ යෝග්‍යතාවයේ සංවර්ධනය කරගන්න පුතේ විවිධ වූ ක්‍රියාකාරකම් වල අපිට නිරතවීමේ හැකියාව තියෙනවා නිරතවීමේ හැකියාව තියෙන. එතන එකක් තමයි පුතේ කඩිසරව ඇවිදින්න පුළුවන්. අපි කියන්නේ ජොගින් කියලා. ජොගින් කියන්නේ මොකද්ද පුතේ? හැල්මේ දිවීම. ජොගින් හැල්මේ දිවීම කඩිසර ඇවිදීම පුතේ බයිසිකල් පැදීම ස්විමින් පිහිනීම ස්වායු නර්තන ක්‍රියාකාරකම් නිරත වෙන්න පුළුවන් පුතේ ස්වායු ව්‍යායාම නිරත වෙන්න පුළුවන් පහළින් මායත් ක්‍රියාකාරකම් ටික කියනවා පුතේ මොනවද කඩිසර ඇවිදින්න පුළුවන් හැල්මේ දවන්න පුළුවන් ජොගින් කියලා අපි කියන්නේ බයිසිකල් පදින්න පුළුවන් ස්විමින් පිහිනීම ස්වායු නර්තන ක්‍රියාකාරකම් නිරත වෙන්න පුළුවන් පුතේ ස්වායු ව්‍යායාම නිරත වෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාකාරකම් වල නිරත වීමත් එක්ක පුතේ අපිට හැකියාව ලැබෙනවා හෘද වාහිනී ආශ්‍රිත යෝග්‍යතාවය සංවර්ධනය කරගන්න වර්ධනය කරගන්න හරි අහගන්න මෙන්න මේ හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව මේ හෘද වාහිනී ආශ්‍රිත යෝග්‍යතාව වර්ධනය කරගැනීමේ පුදී අපිට වාසි ලැබෙනවා ඇඩ්වාන්ටේජස් ප්‍රතිලාභ ලැබෙනවා පුදී වාසි ලැබෙනවා එකක් තමයි පුදී ප්‍රධානම දේ හොඳට මතක තියාගන්න පුදී ප්‍රධානම දේ මොකද්ද ඔක්සිජන් පරිවහනය දියුණු වෙනවා පුදී මොකද්ද වෙන්නේ ඔක්සිජන් පරිවහනය දියුණු වෙනවා අන ප්‍රධානම දේ පැහැදිලිද මොකද්ද වෙන්නේ ඔක්සිජන් පරිවහනේ දියුණු වෙනවා පුතේ මෙන්න මේ හෘද වාහිනී ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාවය අපතුල වර්ධනය කර ගැනීම මොකද්ද වෙන්නේ ඔක්සිජන් පරිවහනේ දියුණු වෙනවා අංක 1 පැහැදිලිද අංක 2 පුතේ ප්‍රධාන වශයෙන් මතක තියාගන්න අපිට පුතේ අවම මහන්සියක් අවම ශක්තියක් යොදවලා පුතේ වැඩි කාර්ය ප්‍රමාණයක් වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට හැකියාව ලැබෙනවා මෙන්න මේ හෘද වාහිනී ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාවය අප තුල පුතේ වර්ධනය කර ගැනීම. පැහැදිලිද මම කාරණා දෙකක් කිව්වා අංගෙ මොකද්ද? මනා ඔක්සිජන් පරිවහනයත් හරි ඔක්සිජන් පරිවහන ක්‍රියාවලිය මොකද වෙන්නේ? දියුණු වෙනවා ක්‍රමවත් වෙනවා. ඒ වගේම පුතේ අවම මහන්සියකින් අඩු ශක්තියක් යොදවලා වැඩි කාර්ය ප්‍රමාණයක් වැඩි කටයුතු ප්‍රමාණයක් සිදු කිරීමට අපිට හැකියාව ලැබෙනවා. පැහැදිලිද? ඒ වගේමයි පුතේ. ඒ වගේමයි පරිවෘත්ති ක්‍රියාවර්ධි පුතේ නිපද වෙන අපදාවේ පුතේ ඉක්මනින් පිට වෙනවා. මෙන්න මේ හෘද වාහිනී ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව වර්ධනය කර ගැනීමත් එක්ක පැහැදිලිද තව දෙයක් තමයි පුතේ දැන් අපි දන්නවා මේද දහණය මේ මේද ඉක්මනින් පුතේ දහණය වෙලා ශරීරේ බර අඩු වෙන්නත් මේ යෝග්‍යතාව ඉතාම ප්‍රබල වශයෙන් බලපෑමක් එල්ල කර තේරුණාද මානසික යහපැවැත් නැති වෙනවා පුතේ මානසික වශයෙන් අපිට යහපැවැත්මක් ඇති වෙනවා ක්‍රීඩා ක්‍රියාකාරකම් වල පුතේ අපතුල දක්ෂතා අපතුල දෙන කුසලතා මොකද කරුණා තව දුරටත් පුතේ වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා මෙන්න මේ හරහා තේරුණාද
තේරුණාද පුතේ? අන්න හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව, හෘද වාහිනිය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව, මම ක්‍රියාකාරකම් කිව්වා, අපිට ලැබෙන ඇඩ්වාන්ටේජස් ප්‍රතිලාභ මොනවද කියලා කිව්වා. හරි. මොකද්ද හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව කියන්නේ කියලා පැහැදිලි කරා. රයිට්? තේරුණාද? රයිට්. ඊට පස්සේ පුතේ අපිට තියෙන සාකච්ඡා කරන පේශිමය දැරීමේ හැකියාව. මොකද්ද? පේශිමය දැරීමේ හැකියාව. හරියට අහගන්න. හරි. මාව නොපෙනුනාට කමක් නැහැ. හරි. ඔයාලට තියෙන පුතේ මම කියන දේ හරියට අවධානයෙන් අහගන්න. අවධානයෙන් අහගෙන හරියට ඔලුවට දාගන්න. වැදගත් තැන් තියෙනවා නම් නෝට් කරගන්න, ෂෝට් නෝට් එකක් හදාගන්න. මම රෙජිස්ටර් ගෲප් එකට දානවා. මොකද්ද? ප්‍රසන්ටේෂන් එකක් දානවා මේකේ. සම්පූර්ණ නෝට් එකක් දානවා. අද නෝට් එක සටහන් කරගෙන මට අනිවාර්යෙන් එවන්න ඕනේ. හරි. අනිවාර්යෙන් වැඩ ටික එවන්න ඕනේ. වැඩ ටික එවන්න නැත්නම් ළමයි මම කෙලින්ම කෝල් කරනවා gitu. හරි. අනිවාර්යෙන් වැඩ ටික කරලා එවන්න. හරි. ඊපස් පේශිමය දැරීමේ හැකියාව දිනනවා. මොකක්ද තියෙන්නේ? පේශිමය දැරීමේ හැකියාව. ළමයි පේශිමය දැරීමේ හැකියාව කියන්නේ මොකද්ද? පේශිමය දැරීමේ හැකියාව කියන්නේ පුතේ හරි පේශියකට නැත්නම් පේශි කාණ්ඩයකට වෙන්න පුළුවන් පුතේ ඉක්මනින් වෙහෙසටපත් නොවි නැත්නම් පුතේ ඉක්මනින් වෙහෙස දරාගෙන ශරීරයේ චලන වැඩි වෙලාවක් පවත්වා ගැනීමට තියෙන හැකියාවට පුතේ අපි කියනවා මොකක් කියලාද පේශිමය දැරීමේ හැකියාව පේශිමය දැරීමේ හැකියාව කියලා හරි සරලයි පුතේ තේරුණාද මොකද්ද පේශිමය දැරීමේ හැකියාව කියන්නේ මොකද්ද පුතේ ආයෙත් අහන්න පේශියක් වෙන්න පුළුවන් පේශි කාණ්ඩයක් වෙන්න පුළුවන් ඉක්මනින් පුතේ වෙහෙසටපත් නොවි මොකද වෙන්නේ වෙහෙස දරාගෙන ශරීරයේ චලන වැඩි වෙලාවක් පවත්වා ගන්න අපට අප සතුව තියෙන හැකියාවට කියනවා පුතේ පේශිමය දැරීමේ හැකියාව කියලා පැහැදිලිද තේරුණා නේද පුතේ පේශිමය දැරීමේ හැකියාව සංවර්ධනය කරගන්න පුළුවන් 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 පේශිමය දැරීමේ හැකියාව සංවර්ධනය කරගන්න පුතේ විවිධ වූ ව්‍යායාම නිරත වෙන්න පුළුවන් පුතේ විවිධ ක්‍රියාකාරකම් වල අපිට නිරත වෙන්න පුළුවන් තේරුණාද හරි තමන්ගේ ශරීරයේ බර යොදාගෙන කරන පුතේ ක්‍රියාකාරකම් වල තමයි පුතේ වැඩි වශයෙන් අපි නිරත වෙන්නේ අපි දන්නවා පුතේ පුෂ්අප්ස් ක්‍රියාකාරකම් පුෂ්අප්ස් ඇක්ටිවිටීස් තියෙනවා නේ පුෂ්අප්ස් ක්‍රියාකාරකම් තියෙනවා ඩිප්ස් හරි කියන්නේ ඩිප්ස් ගන්නවා කියලා ඩිප්ස් ක්‍රියාකාරකම් තියෙනවා පුතේ හා ඊපස්සේ බයිසිකල් පැදීම පුතේ කඳු නැගීම පැහැදිලිද හරි තේරුණාද පුතේ මේ හරහා පුතේ අපිට පුළුවන් මොනවද වර්ධනය කරගන්න පුළුවන් මොනවාද? ඉත පැනීම් ක්‍රියාකාරකම් තියෙනවා පුතේ මේ මේ ව්‍යායාම් වලින් පුතේ අපිට වර්ධනය කරගන්න පුළුවන්. අපේ පේශිමය දැරීමේ හැකියාව. මොකද්ද පුතේ පේශිමය දැරීමේ හැකියාව කියන්නේ මම ආයෙත් කියනවා. පේශියක් වෙන්න පුළුවන්, පේශි කාණ්ඩයක් වෙන්න පුළුවන් පුතේ. ඉක්මනින් වෙහෙසටපත් වෙන්නේ නැතුව වෙහෙස දරාගෙන ශරීරයේ චලන වැඩි වෙලාවක් පවත්වා ගන්නට තියෙන හැකියාව පුතේ අපි කියනවා. මොකක් කියලාද? පේශිමය දැරීමේ හැකියාව කියලා. පැහැදිලිද? රයිට්. ක්ලියර් නේද පුතේ? රයිට්. අහගන්න. අහගන්න. රයිට්. දැන් පේශිමය දැරීමේ හැකියාව කියන්නේ මොකක්ද කියලා දන්නවෝ ඊට පස්සේ පුතේ මොකක්ද දන්නේ හෘද වාහිනිය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව කියන්නේ මොකක්ද කියලා දන්න පැහැදිලි ඒ දෙක දන්නවෝ පුතේ දැන් හරිද ඒ දෙක පුළුවන් ප්‍රශ්නයක් තියෙනවද ඒ දෙක දැන් ඉතාලම හොඳට තේරුණා රයිට් ඒත් එක්ක පුතේ දැන් අපේ ප්‍රශ්නට යනවා ප්‍රශ්න පත්‍රයට යනවා ප්‍රශ්න පත්‍රය බලන්න හරි ප්‍රශ්න පත්‍රය බලන්න ඒත් එක්ක අපි සාකච්ඡා කරන දෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය මේයෝ මීමෝ ක්‍රීඩා ක්‍රියාකාරකම් වලින් දියුණු කරගත හැක්කේ ඉස්සරහටම සාකච්ඡා කරලා දෙනවා මොකද්ද ප්‍රතික්‍රියා වේගය කියන්නේ මොකද්ද නම්මිතාවය කියන්නේ මොකද්ද උල්ලංඝිතාවය කියන්නේ මොකද්ද වේගය කියන්නේ ඔය ටික අපි මෙමින් සාකච්ඡා කරයිම් පැහැදිලිද මම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ගමන් පුතේ හරි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ගමන් අනිවාර්යෙන් මම මේ ලෙසන් එකේ පාර්ට් කොටස් පාර්ට්ස් ටිකක් ඉක්මනින් පැහැදිලි කරගෙන යනවා කොටසින් කොටස් පැහැදිලි නේද රයිට් අරගන්න පුතේ අරගන්න එතකොට මියෝ මීමෝ වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම් වලින් දිනුනු කරගත හැකි ප්‍රතික්‍රියා වේගලු පුතේ නම්මිතාවයලු උලංගිතාවේලු වේගේලු මොකද්ද පුතේ වර්ධනය කර ගන්න පුළුවන් ප්‍රතික්‍රියා වේගය මොකද්ද පුතේ ප්‍රතික්‍රියා වේගය හරි මොකද්ද ප්‍රතික්‍රියා වේගය කියන්නේ කියලා මම ඉස්සරහට පැහැදිලි කරලා දෙනවා හරියට ආගන්න ඒ වෙලාව හරි හතරවෙනි ප්‍රශ්නේ අනුගාමිකයෙකු තුල දක්න ලැබෙන ලක්ෂණයක් නොවන්නේ අනුගාමිකයෙකු තුල දක්න ලැබෙන ලක්ෂණයක් නොවන්නේලු අනුගාමිකයෙකු තුල දක්න ලැබෙන ලක්ෂණයක් නොවන්නේ නම්‍යශීලී බව කණ්ඩායම ඇගීමෙන් කටයුතු කිරීම වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම නායකත්වයට ගරු කිරීම මොකද්ද පුතේ අනුගාමීෙක් තුල දක්නෙන් ලැබෙන ලක්ෂණයක් නොවන්නේ මොකද්ද වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම පැහැදිලි නේද රයිට් ඉතින් යාළුවෝ ඉන්නවනම් ලින්ක් එක ෂෙයා කරන්න යාළුවෝ ඉන්නවනම් ලින්ක් එක ෂෙයා කරන්න පස්වෙනි ප්‍රශ්නේ බලන්න ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ බැලේ ක්‍රියාකාරකම් තුලින් බැලේ ක්‍රියාකාරකම් තුලින් රයිට් බැලේ ක්‍රියාකාරකම් තුලින් අතිකරගත හැකි පේශිමය දැරීමේ හැකියාව වැඩි කර ගැනීම ශක්තිය නංවා ගැනීම
පේශියකට පේශී කාණ්ඩයකට ඉක්මනින් වෙහෙසටපත් නොවි වෙහෙස දරාගෙන ශරීරයේ චලන වැඩි වෙලාවක් පුතේ පවත්වාගෙන යන හැකියාවට අපි කියනවා පේශිමය දැරිමේ හැකියාව කියලා. වැඩි වශයෙන් පුතේ මම කිව්වා තමන්ගේ ශරීරයේ බර යොදාගෙන කරන ලබන ක්‍රියාකාරකම් වල ඇක්ටිවිටීස් වල පුතේ වැඩි වශයෙන් අභ්‍යාසල ව්‍යායාම නිරත වීමත් එක්ක පුතේ අපේ මේ පේශිමය දැරිමේ හැකියාව සංවර්ධනය කර ගැනීම හැකියාව ලැබේ. එතකොට පුතේ මෙන්න මේ අපි සාකච්ඡා කරන මේ පේශිමය දැරිමේ හැකියාව අපි මේ සාකච්ඡා කරන පේශිමය දැරිමේ හැකියාව පුතේ වර්ධනයෙන් අපිට විවිධ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. තේරුණාද? මහන්සියෙන් තොරව පුතේ වැඩි කාලයක් මහන්සියෙන් තොරව වෙහෙසකින් පුතේ වැඩි කාර්ය ප්‍රමාණයක් කිරීමේ හැකියාව ලැබෙනවා. මොකද වෙන්නේ? අඩු වෙහෙසකින් තවත් ප්‍රතිලාභයක් තමයි තවත් ප්‍රයෝජනයක් තමයි ප්‍රධානම මේ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල පුතේ අපි නිරත වෙනවා. අපි දන්නවා පුද්ගලයන් පුද්ගල විවිධ දක්ෂතා තියෙනවා. එහෙනම් මේ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල මතුලි පැහැදිලි. ඊට පස්සේ තියෙනවා පුතේ පේශි ශක්තිය, පේශිමය ශක්තිය. push-ups ah das api kiyana puthe half squat neda half squat panime kriya karakam push-ups passe puthe hama welin puthe pradhana deyak thiyena me peshime shakti aashita kriya karakam thula nigata wedi puthe aniwarya mokadda wenno one upadeshake ek yadate thama puthe baraisileme kriya karakam sidu karanna baraisile baraisileme kriya karakam hara ath apita hakiyawa labena paddi washin peshime shakti vardhane karaganna edan dipu aniwarya mokadda karanna upadeshake ek yadate thama puthe api me baraisileme kriya karakam wala nirata viyutte pahadilida right hari puthe etakota me peshimaya shaktiya vardhanayen apita puthe vishala pratilabha rasak vishala prayojana rashyak laba ganeeme hakiyawa tiyena therunada etan di puthe pradhana washayen ara mama kiwa sadhake puthe kridake inda thiyena krida dakshata puthe vardhanaya karaganeeme hakiyawa labena pahadilada ewa puthe api dan dannawa maansha peshi sambandha rudira nala puthe me mokada wenne maansha peshi saha rudira nala puthe sharira thula tiyana mokada wenne ithama hondin vardhane wenna ඉතාම හොඳින් වර්ධනය වෙනවා. ඒ වගේමයි පුතේ පේශි වලට රුධිර සැපයීම වැඩි වෙනවා. මොකද්ද වෙන්නේ? පේශි වලට රුධිර සැපයීම වැඩි වෙනවා පුතේ. පේශි වලට රුධිර සැපයීම වැඩි වෙනවා. ඒ වගේමයි මේ පේශි ක්‍රියාකාරීත්වය පුතේ මොකද වෙන්නේ? දිගින් දිගටම වර්ධනය වෙනවා. පැහැදිලිද? මාංශ පේශි වලින් පුතේ වැඩි බලයක් නිපදවීමට හැකියාව ලැබෙනවා. මාංශ පේශි වලින් වැඩි බලයක් නිපදවීමට හැකියාව ලැබෙනවා. පැහැදිලිද? පැහැදිලිද? ඒ වගේමයි පුතේ මේ මාංශ පේශි වල ඉතාම හොඳ පෙනුමක් තියෙනවා. මේ මාංශ පේශි වල ඉතාම හොඳ පෙනුමක් තියෙනවා පුතේ. මේ මාංශ පේශි වල ඉතාම හොඳ පෙනුමක් තියෙනවා පුතේ. අන්න ඒ නිශ්චිත ආකාරයේ මාංශ පේශි වල මනා පෙනුමක් ඇති කර ගැනීමට ශරීරය ඉතාම හොඳින් ශරීරය අපි කැමති ශරීරය ඉතාම හොඳ හැඩයක් ලබා ගන්න නම් අන්න පුතේ අනිවාර්යෙන් අපි පේශිමය ශක්තිය මොල කර ගන්න ඕනේ. වර්ධනය කර ගන්න ඕනේ. ඒ හරහා අපිට ශරීරය ඉතාම හොඳින් වර්ධනය වෙනවා. මනා පෙනුමක් හැඩයක් ශරීර ලබා ගැනීම හැකියාව ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා පුතේ නම්මිතාවය. නම්මිතාවය කියන්නේ මොකද? අහගන්න. නම්මිතාවය කියන්නේ සංධියක් ආශ්‍රිතව වැඩි පරාසයකින් චලනය වෙන්න තියෙන හැකියාව ඇදෙන්න තියෙන හැකියාවට අපි කියනවා නම්මිතාවය. මොකද පුතේ නම්මිතාවය කියන්නේ සංධියක් ආශ්‍රිතව වැඩි පරාසයකින් චලනය වෙන්න නැත්නම් ඇදීමට තියෙන හැකියාවට අපි කියනවා මොකක් කියලාද? නම්මිතාවය. හරි.
विविध क्रियाकार प्रधान विविध व्यायाम जिम्नास्टिक क्रियाकार योग व्यायाम आश्रित विविध क्रियाकार वर्धने शारीरिक संगीते मेधमे कुटास्तपूर्वा मेधमे नोड़ कुटास्तपूर्वा मे विद्या प्रधान विधान शरीर मेधमे कुटस शारीरिक संगते शरीर स्कंद दर्शक मैं से पहले बॉडी मास इंडेक्स ඉනේ වට ප්‍රමාණය මොකද වෙන්න ඕනේ උසට දරණ අනුපාතය මගින් අපිට පුළුවන් නිශ්චිත උපදේ ශාරීරික සංවිධිය නිසි පරිදි තියෙනවද කියන එක නිර්ණය කරගන්න හැකියාව ලැබෙනවා ශරීර ස්කන්ධ දර්ශකය හරහා බොඩි මාස් ඉන්ඩෙක්ස් එක හරහා පැහැදිලිද පැහැදිලිද උපදේ රයිට් එතකොට උපදේ අපි මේ ආකාරයට මේ ශාරීරික සංවිධිය නිවැරදිව පවත්වා ගත උපදේ අනිවාර්යෙන් මොකද වෙන්නේ වයසට යෑමත් එක්ක උපදේ विविध क्रियाकार अरे वयसटेनों विविध क्रियाकार प्रधान प्रमाणोत्पादी मुखदेनो समबल आहार निवर्ति चार संगीत प्राप्त अपने विविध क्रियाकार मुदगरानी अनिवार्य अधिक सीनी तेल लून अडंग आहार मुखदे अवमकोनी अनिवार्य अवमकोनी व्यायाम शारीरिक अनिवार्य रिलैक्स विवेक निंद अनिवार्य निशिपारधि लागण मत्पेन मद्रव्य भावित मुखदेनो अनिवार्य वेलकियुतुदी दर्शक बॉडी मास इंडेक्स निशी आकार मेध प्रतिशत अडवी मत मुखदेन्नी मेध प्रतिशत अडवी मत शरीर निशी हड्डिया मन पहासुक लभन आप शारीरिक संगीत
තාමෝදීන් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න පුතේ මොකද වෙන්නේ අර මේධනයේ ප්‍රතිශතය මොකද වෙන්නේ අර පර්සන්ටේජ් එක අඩු වෙනවා ක්‍රමක්‍රමයෙන් ප්‍රතිශතය අඩු වෙනවා පැහැදිලිද ඒ අඩු වීමත් එක්ක පුතේ ශරීරයේ නිසි හැඩයක් අපිට පහසුවක් ලැබෙනවා තේරුණාද ඒ වගේ පුතේ මේධ ප්‍රතිශතය අඩු වෙන්න අපි මොකද වෙන්නේ පුතේ ආ බෝන ඕන රෝග වලින් වැළකීමට උපකාරී වෙනවද නැත් උපකාරී වෙනවා ශරීරයේ පුතේ අර අපි හැම ක්‍රියාවලියකම හැම කාර්යයකදීම ක්‍රියාශීලීව නිරතව ඉඳලා පුතේ සෑම කාර්යක්ෂම සෑම කාර්යයක් මුදේ කාර්යක්ෂම හසුරුවා ගැනීම හැකියාව ලැබෙනවා පැහැදිලිද ආ එවිට සංධ්‍යාශිත ආබාධවම වෙනවා පුතේ වැඩි වශයෙන් පැහැදිලි නේද රයිට් ඔන ඔය ටික මතක තියාගන්න ප්‍රධාන වශයෙන් හරි ඔය ටික ප්‍රධාන වශයෙන් පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න ශාරීරික සංවිධි සම්බන්ධයෙන් පැහැදිලි කරනවා නම්මිතාවේ සම්බන්ධයෙන් පැහැදිලි කරලා දුන්නා පේශිමේ ශක්තිය කියන්නේ මොකද්ද කියලා පේශිමේ දැරීමේ හැකියාව කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දුන්නා පැහැදිලිද ආ ඊට පස්සේ පුතේ හෘද වාහිනී ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව පැහැදිලි කරලා දුන්නා ඔන ඔය කියන කරුණේ හරියට මතක තියාගන්න සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධක තමයි ඕවා ප්‍රධාන වශයෙන් ඔය පහ මතක තියාගන්න හරි මගේ නෝට් එකේ පුතේ ගෲප් එකේ දානවා පැහැදිලිද රයිට් හරියට අවබෝධ කරගන්න ඊළඟට පුතේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා මේ සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධක ඊට පස්සේ පුතේ අපිට තියෙනවා චාලක දක්ෂතා ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව සාකච්ඡා කරන්න ශාරීරික යෝග්‍යතා සාධක යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා චාලක දක්ෂතා ආශ්‍රිත ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව පැහැදිලි රයිට් අහගන්න පුතේ ප්‍රශ්න පත්‍රයට පොඩ්ඩක් යමු දැන් හරි ප්‍රශ්න පත්‍රය අපි යමු බලන්න ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ගම අපි පාඩමත් ඉක්මනින් මැනේජ් කරගෙන යමු බලන්න ප්‍රශ්න පත්‍රය පස්වෙනි ප්‍රශ්න බලන්න බැලේ ක්‍රියාකාරකම් තුලින් ඇති කරගත හැක්කේ බැලේ ක්‍රියාකාරකම් තුලින් ඇති කරගත හැක්කේ පේශිමේ දැරීමේ හැකියාව වැඩි කර ගැනීම ශක්තිය නංවා ගැනීම සමායෝජනීය නංවා ගැනීම සමවර්තාවය වර්ධනය කර ගැනීම මොකද බැලේ ක්‍රියාකාරකම් වල නිරත වීම හරහා පුළුවන් පුතේ අපිට මොකද්ද වැඩි වශයෙන් සමබරතාවය වර්ධනය කරගන්න පැහැදිලිද 6 වෙනි ප්‍රශ්නේ රයිට් පුතේ හරි තව පුතේ 6 දෙනෙක් එන්න පුළුවන් යාළුවෝ ඉන්නවා නම් ඉක්මනින් එකතු කරගන්න හරි යාළුවෝ ඉන්නවා නම් ඉක්මනින් එකතු කරගන්න ලින්ක් ෂෙයා කරන්න এডুকেෂන් ගෲප්ස් වලට හරි මේ පොඩක් පුතේ අර ටොපික් එක වෙනස් කරන්න ටොපික් එක දාලා නැහැ මම ලින්ක් එක දැන් අලුත් දාපු අලුතෙන් දාපු ලින්ක් එක ටොපික් එක දාලා නැහැ පුතේ ඒක ටොපික් එක දාන්න සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන සම්බන්ධ ප්‍රමාණවා කියලා දාලා මේ এডুকেෂන් ගෲප් එකේ අපිට ලින්ක් එක ෂෙයා කරන්න අපි යාළුවන්ට එන්න පුළුවන් හරි පුළුවන් තරම් ෂෙයා කරන්න රයිට් හරි ඊට පස්සේ පුතේ බලන්න අපි සාකච්ඡා කරමු 6 වෙනි ප්‍රශ්න බලන්න 6 වෙනි ප්‍රශ්න පාපන්දු ක්‍රීඩාවේ පුහුණු වීම වල නිරත වන සහන් පහත ක්‍රියාකාරකම් වල යෙදුනි ෂටල් ධාවනය සික්සක් ධාවනය මෙම ක්‍රියාකාරකම් මගින් සහන්ගේ වඩා දියුණු වේ අපේක්ෂිත යෝග්‍යතා සාධකය වන්නේ යෝග්‍යතා සාධකය වන්නේ අන්න පුතේ මෙතන ගන්න පුළුවන් බලන්න ෂටල් ධාවනය සික්සක් ධාවනය ක්‍රියාත්මක වෙන්නේ පුතේ චාලක ධර්මයේ තියෙන පුතේ මොනවද මේ ශක්තිය උලැංගිතාවය නම්යතාවයේ වේගය පුතේ මේ මොනවද මේ පුතේ මොනවද චාලක දක්ෂතා ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධක සහ මොනවද අපි සාකච්ඡා කරපු හා අපි සාකච්ඡා කරපු සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධක නේද එතකොට මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ හරි මම තාම චාලක දක්ෂතා ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධක සාකච්ඡා කරාද නැහැ ඒක මම සාකච්ඡා කරලා දෙනවා අනිවාර්යෙන් හරියට ආගන්න හරි දැනට මේක සරලව මතක තියාගන්න අනිවාර්යෙන් මම මේ වගේ තියරි කොටස් ටික සිද්ධාන්ත කරුණියත් කියලා දෙන්න පැහැදිලිද මෙම ක්‍රියාකාරකම් මගින් සහන්ගේ වඩා දියුණු වේ අපේක්ෂිත යෝග්‍යතා සාධකේ තමා පුතේ මෙතන ගන්න පුළුවන් අපිට මොකද්ද උලැංගිතාවය අපි කියන පුතේ ඇජිලිටි උලැංගිතාවය ඇජිලිටි ෂටල් ධාවන සහ සික්සක් ධාවන මේ ක්‍රියාකාරකම් වල මේ ඇක්ටිවිටීස් වල තුනේ පුතේ වැඩි වශයෙන් නිරත වීමත් එක්ක මේවා දියුණු කර ගැනීමත් එක්ක පුතේ අනිවාර්යෙන් සහන්ගේ වර්ධනය මොකද්ද පුතේ ඇජිලිටි උලැංගිතාවය උලැංගිතාවය පැහැදිලිද රයිට් යාළුවෝ ඉන්නවා පුතේ මට කරන තේරි යාළුවෝ එකතු කරගන්න ලින්ක් ෂෙයා කරලා ඉක්මනින් යාළුවෝ එකතු කරගන්න ලින්ක් ෂෙයා කරලා හරි යාළුවෝ ඉක්මනින් එකතු කරගන්න ලින්ක් ෂෙයා කරලා රයිට් හරි ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ සංගීත රිද්මයට පාද චලනය සහ දෑත් චලනය සිදු කරයිලු හරි ඊටම පැනීම් හා කැරකීම් ක්‍රියාකාරකම් වල සමෝදානය කරගන්නවලු රයිට් මෙමගින් ඔවුන්ගේ වඩාත් හොඳින් දියුණු වන්නේ පුතේ මොකද ඔවුන් බලන්න පුතේ හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න සංගීත රිද්මයට පාද චලනය දෑත් චලනය සිදු කරනවලු හරි පැනීම් කරකීම් ක්‍රියාකාරකම් වල මොන නිරත වෙනවලු පුතේ අන්න එහෙනම් පුතේ මෙතන ගන්න පුළුවන් අපිට එකෙල්ල මොකද්ද මේ මොකද්ද සමායෝජනේ සමායෝජනේ පුතේ සමායෝජනේ අටවෙනි ප්‍රශ්නය
අටවෙනි ප්‍රශ්න බලන්න පුතේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී කරනු ලබන ව්‍යායාම සහ අවසානයේ නිශ්චලතාව පෙන්වීමේ අවස්ථාව දක්වා මනාව ඉරියව් ප්‍රදර්ශන සඳහා වඩාත් වැදගත් වන්නේ උලංගිතාවේ ශක්තිය සමබරතාවේ වේගය ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී අපි දන්න දේ තමයි ප්‍රධාන වශයෙන් පුතේ ප්‍රධාන වශයෙන් ව්‍යායාම සහ අවසානයේ නිශ්චලතාව පෙන්වීමේ පුතේ අවස්ථාව දක්වා මොකද කරන්න ඕනේ මනාව ඉරියව් ප්‍රදර්ශනයේදී පුතේ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් ක්‍රීඩිකාවක් වෙන්න පුළුවන් වඩාත්ම වැදගත් වෙන්නේ පුතේ මොකද්ද මොන සාධකයේද වඩාත්ම වැදගත් වෙන්නේ සමබරතාවයේ බැලන්ස් එක රයිට් නාම වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ යාළුවන්ට ලින්ක් ෂෙයා කරන්න යාළුවන්ට ලින්ක් ෂෙයා කරන්න පොඩ්ඩක් විනාඩියක් අරගෙන යාළුවන්ට ලින්ක් ෂෙයා කරන්න පොඩ්ඩක් රයිට් හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න නාම වෙනි පහත දී ඇති ක්‍රීඩාවලදී වැඩි දක්ෂතාවක් පෙන්වුම් කර ජය ගැනීමට අත්‍යවශ්‍ය කරුණක් වන්නේ ස්නැච් පවර් ක්ලීන් වැනි බරයිස්ලිම් ක්‍රීඩාවලදී වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රහාරය යකුලේ දැමීමේ උදාහරණ අවස්ථාවේදී වේගය චවය නම්‍යතාවය උලංගිතාවය පුතේ මේ ක්‍රියාකාරකම් ටික බලන්න ස්නැච් පවර් ක්ලීන් වගේ බරයිස්ලිම් ක්‍රීඩාවලදී වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රහාරය යකුලේ දැමීමේ උදාහරණ අවස්ථාවේදී වේගය චවය නම්‍යතාවය මොකද්ද උලංගිතාවය අන්න පුතේ මෙතෙන්දී අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මොකක්ද ජවය පුතේ ජවය දව ජවය හොඳම දේ දැන් ජවය පැහැදිලිද රයිට් 10 වෙනි ප්‍රශ්න බලන්න පුතේ පහත දී ඇති අවස්ථාවන් වලදී වඩාත් වැදගත් වන චාලක දක්ෂතාවක් වන්නේ චාලක දක්ෂතාව සම්බන්ධයෙන් මම දෙවෙනි කොටසට යන්න ප්‍රථම පුතේ සාකච්ඡා කරනවා මිස බය වෙන්න එපා හරි පහත දී ඇති අවස්ථාවන් වලදී වඩාත් වැදගත් වන චාලක දක්ෂතාවයක් වන්නේ රැකට් භාවිතා කරන ලබන ක්‍රීඩා වලදී ආශාර පෙළපාලයක විධාන වලට අනුව කටයුතු කිරීම ආශාර පෙළපාලයක විධාන වලට අනුව කටයුතු කරන පුතේ යන්න විධාන විධාන කියද්දී පුතේ මතක් වෙන්න ඕනේ ඔබතුල මොකද්ද මොකද්ද පුතේ මතක් වෙන්න ඕනේ මොන යෝග්‍යතාවෙත් සමායෝජනය පුතේ සමායෝජනය තාම හොඳ අවධානයක් තියෙනවා සමායෝජනය පුතේ හරි සමායෝජනය හරි ඊළඟ ප්‍රශ්න පුතේ ඊළඟ ප්‍රශ්නය අපිට තියෙනවා පුතේ ඊළඟ ප්‍රශ්න බලා ගන්න හොඳට ඊළඟ ප්‍රශ්න බලන්න සිසුන් කිහිප දෙනෙකු සහභාගී වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ඇසුරින් අංක 11 සිට 14 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා තරංග සලකුණු කරන ලද රේඛාවක සිට පාද එකල එක ළඟ තබාගෙන හිටිපින්මින් ඉදිරියට පැනීම උමේෂ් ආරම්භක රේඛාවේ සිට සංඛ්‍යාවට හිටි ආරම්භයෙන් ආරම්භයගෙන මීටර 40ක දුරක් තිබීම බුද්ධික මිනිත්තු 6ක් නොකඩවා එකතන ස්කිප් කිරීමෙන් රයිට් පසු ඉක්මන යථා තත්වයට පත්වීම ප්‍රබුද්ධ කිලෝ 10ක බරක් එසවීම අංක 11 වෙනි ප්‍රශ්නයෙන් අහනවා පුතේ දැරීමේ හැකියාව මැනීමේ පරීක්ෂණයට භාජනය වී ඇත්තේ අද කියන පුතේ දැරීමේ හැකියාව මැනීමේ පරීක්ෂණයට සහභාගී වී ඇත්තේ දැරීමේ හැකියාව මැනීමේ පරීක්ෂණයට සහභාගී වී ඇත්තේ බලන්න පුතේ බලන්න දැරීමේ හැකියාව අන දැරීමේ හැකියාව මෙතන අපි බලමු එකින් එක අරගෙන බලමු සලකුණු කරන ලද රේඛාවක සිට පාද එකලඟ එකලඟ තබාගෙන හිටි පිම්මෙන් ඉදිරියට පැනීම ඒ තරම් හරි තරම් අපෙන් අහන්නේ මොකද්ද පුතේ ප්‍රශ්න අවබෝධ කරගන්න අපෙන් අහන්නේ දැරීමේ හැකියාව සම්බන්ධයෙන් මැනීමේ පරීක්ෂණ භාජනයේ වියත් දැරීමේ හැකියාව අන්න අඳලා මතක තියාගන්න දැරීමේ හැකියාව හරි ඉතින් සාධක වෙන්නේ මොකද්ද දැරීමේ හැකියාව තමයි සාධකයේ විය යුත්තේ රයිට් හරි තරංග බලන්න ආරම්භක රේඛාවේ සිට සංඛ්‍යාවට හිටි ආරම්භයෙන් ආරම්භ වෙන මීටර 40ක දුරක් දුවා ඊට පස්සේ බුද්ධික පුතේ මිනිත්තු 6ක් නොකඩවා එක තැන ස්කිප් කිරීමෙන් පසු ඉක්මන යථා තත්ත්වයට පත් වීම හරි ඊසේ ප්‍රබුද්ධ කිලෝ 10ක බරක් එසවීම අන්න පුතේ කිලෝ 10ක බරක් ඔසවන බරක් ඔසවන්න පුතේ අන්න දැරීමේ හැකියාව අන්න පුතේ ගන්න පුළුවන් අපිට ප්‍රබුද්ධ ගන්න පුළුවන් පැහැදිලි නේද අද සරල ප්‍රශ්න මේවා ඊළඟ ප්‍රශ්නය පාදවල ශක්තිය මනිනු ලබන්නේ බලන්න පාදවල ශක්තිය මනිනු ලබන්නේ පාදවල ශක්තිය මනින්නේ කවුද පුතේ මෙතන හරි සරලයි කවුද පාදවල ශක්තිය මනින්නේ කවුද තරංග සලකුණු කරන ලද රේඛාවක ඉඳලා පාද එක ළඟ තබාගෙන මොකද කරන්නේ හිටි පිම්මෙන් ඉදිරියට පැනීම හරි හිටි පිම්මෙන්
ඉදිරියට බැනීම පාදවල ශක්තිය ඒ හරහා අපිට මැනීමේ හැකියාව ලැබෙන පැහැදිලි රයිට් හරි පුතේ ඊළඟට 13 ප්‍රබුද්ධ සහභාගී වූ පරීක්ෂණයෙන් ප්‍රබුද්ධ සහභාගී වූ පරීක්ෂණයෙන් රයිට් ප්‍රබුද්ධ සහභාගී වූ පරීක්ෂණයෙන් මැනෙන යෝග්‍යතා සාධකය ප්‍රබුද්ධ සහභාගී වෙන්නේ මොකටද බලන්න පුතේ කිලෝ 10ක පාරක් ඔසවන්න අන්න කිලෝ 10ක පාරක් ඔසවනවා නම් පුතේ එතන මොකද්ද ඔහුගේ ශක්තිය බලලා තියෙනවා ඔහුගේ ශක්තිය බලලා තියෙනවා ප්‍රබුද්ධ සහභාගී වූ පරීක්ෂණය අපිට දැනගන්න පුළුවන් ඔහුගේ ශක්තිය සාධක ශක්තිය කියන සාධකය මන බලලා තියෙනවා පැහැදිලි නේද රයිට් හරි ඊළඟ ප්‍රශ්නය ආ 14 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ උමේෂ් මීටර් 100 කෙටි දුර ධාවන තරඟය තප්පර 12ක කාලයකින් නිම කර ප්‍රථම ස්ථානයේ ලබා ජයග්‍රහණය කර ඇත ඔහුගේ වේගය වන්නේ තප්පරයට මීටර 0.8.3 කි හරි ප්‍රශ්නේ අංක දෙක කියනවා තප්පරයට මීටර 12.3 කි තප්පරයට මීටර 11.3 කි තප්පරයට මීටර 10.4 කි පුතේ උමේෂ් මීටර් 100 කෙටි දුර ධාවන තරඟය තප්පර 12ක කාලයකින් නිම කරලා ප්‍රථම ස්ථානයේ ලබා ගන්න ජයග්‍රහණය කරන ඔහුගේ වේගය වන්නේ කියලා අපෙන් අහන්නේ. ඔහුගේ වේගය පුතේනවා කීයක්ද අපි ගණනය කරලා බැලුවොත් හරියට වේගය කියනවා කීයක්ද? 14 වෙනි ප්‍රශ්න උත්තරේන අපිට තප්පරේ මීටර පුතේ 0.8.3ක්. 8.3ක් වෙන්න පුළුවන්. හරි. 8.3ක් වෙනවා. තප්පරේ මීටර 8.3යි. පැහැදිලි නේද? රයිට්. හරි. ප්‍රමිතිය 14 වෙනියට පළවෙනි පිළිතුර ගන්න පුළුවන්. රයිට්. ඊළඟ ප්‍රශ්න කොටස් ටිකට අපි යමු. බලගන්න ඊළඟ ප්‍රශ්න ටික. ඊළඟ ප්‍රශ්නේ කියනවා පුතේ අපිට. ඊළඟ ප්‍රශ්නේ කියනවා මොකද්ද කියන්නේ? මාධ්‍ය නිසා සිදුවන අයහපත් බලපෑමක් වන්නේ. මාධ්‍ය නිසා සිදුවෙන්න පුළුවන් අයහපත් බලපෑමක් ලොක්. රයිට් බලන්න. විවිධ තොරතුරු ලබාගත හැකි වීම, අංක 2 තාර්කික බව වර්ධනය වීම, අංක 3 හරසුන් වැඩසටහන් ප්‍රචාරය වීම. හරි. නිර්මාණ එළිදැක්වීමට හැකි වීම. මාධ්‍ය නිසා සිදුවන අයහපත් බලපෑම මොකද්ද? මාධ්‍ය නිසා සිදුවෙන්න පුළුවන් අයහපත් බලපෑම තමයි මෙතන හරසුන් වැඩසටහන් ප්‍රචාරය වීම. රයිට් තාර්කිකව වර්ධන එක හොඳයි පුතේ විවිධ තොරතුරු ලබා ගන්න හැකියාව ලැබෙන එකත් හොඳයි ප්‍රශ්නයක් දෙක නෑ නිර්මාණ එලි දක්වන්න පුළුවන් අන්න යහපත් බලපෑම අයහපත් බලපෑම වල තුන්වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් 16 පුතේ කුලංගිතාව යනුවෙන් හඳුන්වන්නේ දැන් ළමයි සරල අවබෝධයක් තියාගන්න මම පස්සේ අනිවාර්යෙන් පැහැදිලි කරලා දෙනවා කුලංගිතාවේ යනුවෙන් හඳුන්වන්නේ හරි බලා ගන්න ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නේ උලංගිතාවේ යන්නෙන් හඳුන්වන්නේ රයිට් අහගන්න උලංගිතාවේ කියන්නේ පුතේ සරලව මෙහෙමයි කම්කිසි අපිට පුතේ දිශාව පහසුවෙන් විනාශ කරගෙන ෂණිකව සුමතව හරි ෂණිකව සුමතව පුතේ ඒරියාව ප්‍රදර්ශනය කිරීමට අපිට තියෙන හැකියාව අපසතුව තියෙන හැකියාව අපි කියනවා කෙලින් මොකද්ද උලංගිතාවේ ඇජිලිටි අන්නේ පිළිතුරක් තියෙනවද ඔව් 16 වෙනි ප්‍රශ්න බලන්න පුතේ 3 වෙනි ආන්සර් එක දිශාව පහසුවෙන් විනාශ කරමින් ෂණිකව හා සුමතව ඉරියව් ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව උදේ අපි කියනවා ඇජිලිටි නැත්තම් මොකද්ද උලංගිතාපය උලංගිතාවය පැහැදිලි නේද පැහැදිලි නේද රයිට් රෙජිස්ටර්ඩ් ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන් පුතේ මාසෙට දවස් 8ක් ක්‍රියාත්මක වෙනවා ඒ සම්බන්ධව පුතේ මම අත ගෲප් එකට ජොයින් වෙන්න මම ඒ සම්බන්ධ ගෲප් වල ඩීටේල්ස් දානවා එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් දිගටම හරි ඇඩ්මිෂන් එක විතරයි පුතේ සාමාන්‍ය පෙළ දක්වාම ක්‍රියාත්මක වෙනවා දවස් 25කට වැඩි රයිට් හරි ඊළඟ ප්‍රශ්න පුතේ බලන්න 17 සම්නිවේදන කුසලතාව අවශ්‍ය නොවන අවස්ථාවකි අන් අය සමග අදහස් වූ මාරු කර ගැනීමට හැඟීම් ප්‍රකාශ කිරීමට අන්මත ප්‍රතික්ෂේප කිරීමට රයිට් ඊට පස්සේ පුතේ ප්‍රශ්න විසඳීම සම්නිවේදන කුසලතා අවශ්‍ය නොවන අවස්ථාවක් පුතේ සම්නිවේදන කුසලතාව අවශ්‍ය නොවන අවස්ථාවක් සම්නිවේදන කුසලතාවය අවශ්‍ය නොවන අවස්ථාවක් කියලා තමයි අපිට කියන්නේ අන්න මෙතනදි ගන්න පුළුවන් පුතේ ප්‍රධාන වශයෙන් මොකද්ද අන්මත ප්‍රතික්ෂේප කිරීමට අන්මත ප්‍රතික්ෂේප කිරීමට රයිට් හරි 18 තනිපාදයෙන් සිටගෙන තනිපාදයෙන් සිටගෙන කඳ ඉදිරියට නවා අනෙක් පාදයේ පිටුපසට දිග හැර අනෙක් පාදයේ පිටුපසට දිග හැර දෑ දෙපසට විහිදුවා ටික වේලාවක් සිටීමෙන් ටික වේලාවක් සිටීමෙන් රයිට් ටික වේලාවක් සිටීමෙන් යන ක්‍රියාකාරකමෙන් දියුණු කරගෙන දියුණු කරන යෝග්‍යතා සාධකය උදේ චාලක දක්ෂතා සහ ශාරීරික යෝග්‍යතා සාධක සම්බන්ධයෙන් මම සාකච්ඡා කරන්න බය වෙනපා දැන් හරි දෙවෙනි කොටස පටන් ගන්න කලින් මම ඒ ටික සාකච්ඡා කරලා තමයි ඊළඟ ප්‍රශ්නෙට එන්නේ පැහැදිලිද රයිට් තනිපාදයෙන් හිටගෙන පුතේ කඳ ඉදිරියට නවලා අනෙක් පාදේ මොකද කරන්න පුතේ පිටුපසට දිග හැරලා දැන් දෙපසට වේදුවා ටික වෙලාවක් සිටගෙන සිටීම ක්‍රියාකාරකමෙන් දියුණු කර ගන්න පුළුවන් යෝග්‍යතා සාධකය වන් සමබරතාවයේ බැලන්ස් එක චාවේ උලංගිතාවයේ වේගය මොකද්ද පුතේ ගන්න පුළුවන්
प्रधान क्रियाकारक मेडिसिन दिगे उड़पेन वट भाग्य करकवि पतिम पेहदली राइट हरे बुद्धि अभी देवेनी कोट सत्याम हरि अभी देवेनी कोट सत्याम हरिट आगा राइट हरी लमाई असुतुना किन्नो हरीटो विनाडियक देना पोते तवे आलो इनो लिंकेज करन हरीटो विनाडियक देना तवे आलो इनो लिंकेज करन देन तवे इदगत कोडस तीन निसा तवे आलो इनो ने इक्मने एक तोर करन राइट इक्मने एक तोर करन अभी देवेनी कोडस साक्ष्य करन कलिन पोते मन साक्ष्य करन दे हरीटा करन चालक दक्षता आश्रित शारीरिक योग्यता वर्धने संबंध कोहोमद अभी साधक संबंधन साक्ष्य करन हरी चालक दक्षता आश्रित शारीरिक योग्यता क्रीडक दक्षता क्रीडक दक्षता वर्धने साधक शारीरिक आश्रित सौख्य शारीरिक आश्रित चालक दक्षता आश्रित शारीरिक योग्यता क्रीडक दक्षता वर्धने भावित करना चालक दक्षता आश्रित शारीरिक योग्यता अरे मे चालक दक्षता आश्रित शारीरिक योग्यता साधक प्रधान हयाते चावय उलंगितावय समबलतावय समायोजनय वेगय सह पुदे मुखद प्रतिक्रिया वेगय चावय उलंगितावय समबलतावय समायोजनय वेगय सह पुदे मुखद प्रतिक्रिया वेगय पहेलिद अन्न एकिन कारणा टिक हरियट ओलुट दागन हरियट मद तियागन तेरुना राइट एदोर पुदे मे अपि विविध क्रीडा क्रियाकारकम वल निरत वेद्दि वेन्न पुलुवन पुदे विविध सुविशेषी विशेष विविध प्रदर्शन जीवित शारीरिक क्रियाकारकते सार्थक दक्षता उपकारी मेन मेकिन दक्षता तमंतुला दिगुन कर साधक मोदी वर्धने लो अंक इकते चालक दक्षता शारीरिक योग्यता साधक संबंध अंकते जवय पवयक जवय पवयक हरि जवय की अन्न सरलव वेगवत्व तेरुनाद वेगवत्व क्षणिकव बुदे पेशी बाले मुदाहरला हरि मुदाहरी में दिन हैकिया वगे पुते हरि वेगवत्व क्षणिकव पेशी बाले मुदाहरी में दिन हैकिया वगे अभी सरलव की नो पवयक कीड़ा कद जवय तेरुनाद सरलव की उत्पुते एक अन्ने प्रतिरोधक एकट इरहिव क्षणिक मांसपेशी क्रियाकर विमत्ते चलने पवयक जवयक मेदी बुदे मांसपेशी शक्ति अरे मांसपेशी शक्ति सह वेगे एकतुई में मुखदे निष्पादन विलातीनवा उदाहरण बराकोसवन अनुबुदे जवय क्रियात्मक राइट हरि यदोड़ बुदे अभी जवे वर्धने विविध क्रीडा क्रियाकारक निरत विद्युत अनिवार्य पवैकन विशेषंपते मल क्रीडा वल जवना पुलवा वॉलीबॉल नेटबॉल पापंद मेन मे क्रीडा वल विशाल क्रीडा प्रमाण जवे अभी प्रयोजन क्रीडगत गुणांग पदों वर्धने शारीरिक गुणांग वर्धने पवैक जवे गुड़ाक प्रयोजन गुड़ाक यूजफुल यदोर मे पवयक मे जवय पुते प्रधान वर्ष दिगुन करते प्रधान वर्ष करवा बार इसीलिए करवा मेडिसिन बोल इसीम अरे इवे मैं पुते बड़ी वर्षे विविध पेनीम अभ्यास विविध पेनीम अभ्यास निरतवी मत का पुलवा प्रधान वर्ष
මේ ජවය අප තුල දිනු කර ගන්න මේ පව එක අප තුල දිනු කර ගන්න පැහැදිලිද ඊට පස්සේ පුතේ දිනන ඇජිලිටි ඇජිලිටි කියන්නේ පුතේ උලැංගිතාවය උලැංගිතාවය ඇජිලිටි කියන්නේ මොකද්ද උලැංගිතාවය උලැංගිතාවය ගත්තා පුතේ ප්‍රධාන වශයෙන් උලැංගිතාවය ගත්තා ප්‍රධාන වශයෙන් මොකද්ද උලැංගිතාවය කියන්නේ පුතේ දිශා පහසුවෙන් වෙනස් කරලා ෂණිකව සුමටව පුතේ ඉරියව් ප්‍රදර්ශනය කිරීමට තියෙන හැකියාව අපි කියනවා මොකක් කියලාද උලැංගිතාව හරි උලැංගිතාවය ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී පුතේ ෂණිකව විවිධ ඉරියව්වට මාරු වෙන්න අවශ්‍ය වෙනවා ඒ එක් එක් ක්‍රියාව විතර පුතේ තවත් ඉරියව්වකට මාරු වෙද්දී පුතේ ඊළඟ ඉරියව්ව හඳුනා ගැනීමත් එක්ක පුතේ හඳුනා ගැනීමට මේ ඉරියව් සඳහා පුතේ ඉක්මනින් අවතීර්ණ වෙන්න පුතේ මේ ඇජිලිටි මේ උලැංගිතාවය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා පැහැදිලිද රයිට් හරි ඒ උදාහරණ වශයෙන් ගත්තොත් පුතේ රගර් පාපන්දු බාස්කට්බෝල් හරි මේවා ක්‍රීඩා වලදී වැඩි වශයෙන් පුතේ මේ උලැංගිතාවය ඇජිලිටි කියන සාධකයේ බලපෑම විශේෂයෙන්ම පුතේ ඊවසේ හෙල්ලවිසි කිරීම කඩුළු මතින් දෙවීම හරි මේවා ඉස්සාවල්දී පුතේ ඇජිලිටි කියන්නේ සාධකයේ පුතේ අපේ තුළ මේ ක්‍රීඩකත්ව ගුණාංග වර්ධනය කර ගැනීම ගොඩක් ප්‍රයෝජනවත්ද නැද්ද ගොඩක් වැදගත් හරි ඒක පුතේ ක්‍රීඩකෙක්ට අමතර වාසියක් අමතර වාසියක් අමතර ඇඩ්වාන්ටේජ් එකක් ඒක නිසා අනිවාර්යෙන් ක්‍රීඩකෙක් ක්‍රීඩිකාවක් නම් උලැංගිතාවයත් වර්ධනය කරගත යුතුයි මේ චාලක දක්ෂතාවද ශාරීරික යෝග්‍යතාවක් විදියට පැහැදිලිද රයිට් පුතේ ප්‍රධාන වශයෙන් උලැංගිතාව දිනු කර ගන්න අක්වක් දාපනේ දෙන්න පුළුවන් සික්ස් එක රන් එක කියලා අපි කියනවා හරි ඊට පස්සේ පුතේ ෂටල් දාවනේ දෙනවා ෂටල් රන් එක දෙනවා හරි ඔනෝ ටික ප්‍රධාන වශයෙන් ඉරතය තුලින් ඔනෝ ක්‍රියාවලිය තුලින් පුතේ අපිට හැකියාව ලැබෙනවා මොකද්ද වර්ධනය කර ගන්න හැකියාව ලැබෙන්නේ උලැංගිතාවේ ඇජිලිටි පැහැදිලිද ඊට පස්සේ පුතේ දිනන සමායෝජනය සමායෝජනය කියන්නේ කෝඩිනේෂන් මොකද්ද සමායෝජනය කියන්නේ මොකද්ද කෝඩිනේෂන් ඒ කියන්නේ සරලව පුතේ ස්නායු පේශිය අතර ඊටම මනා සම්බන්ධතාවක් තුලින් චලන දැක්වීමේ හැකියාවට පුතේ අපි කියනවා මොකක්ද කෝඩිනේෂන් සමායෝජනය කියලා ස්නායු සහ පේශිය අතර මනා සම්බන්ධතාවයක් තුලින් චලන දැක්වීමේ හැකියාවට කියනවා පුතේ සමායෝජන උදාහරණ වශයෙන් ගත්තොත් පුතේ පන්දුවක් උඩ තමා අල්ලනවා වෙන්න පුළුවන් ටේබල් ටෙනිස් ස්කොෂ් පුතේ බැඩ්මින්ටන් මේ වගේ ක්‍රීඩා වලදී පුතේ ඊටම වැදගත් වෙන ප්‍රධාන වශයෙන් මේ කෝඩිනේෂන් කියන සාධකය මේ සමායෝජන කියන සාධකය ඊට පස්සේ පුතේ බැලන්ස් එක තියෙනවා නේද බැලන්ස් එකත් ගොඩක් වැදගත් වෙනවා. ඇයි පුතේ බැලන්ස් එක වැදගත් වෙන්නේ? ඇයි බැලන්ස් එක වැදගත් වෙන්නේ? බැලන්ස් එක කියන්නේ සම්බරතාවය. මොකද පුතේ අපි සම්බරතාව නිර්වචනය කරන්න කියලා කියනවා. අපි කොහොමද නිර්වචනය කරන්නේ? නිශ්චල වෙද්දී පුතේ නැත්නම් චලනයේ වෙද්දී සිරුර පාලනය කරගන්න හෝ පවත්වා ගන්න අපිට තියෙන හැකියාවට පුතේ අපි කියනවා සම්බරතාවය. සරල මොකද්ද? නිශ්චල වෙද්දී වෙන්න පුළුවන්, චලනයේ වෙද්දී වෙන්න පුළුවන්, සිරුර පාලනය කරගන්න, පවත්වා ගන්න තියෙන හැකියාවට අපි කියනවා මොකක්ද? බැලන්ස් එක පුතේ සමබරතාවය. තේරුණාද? පුතේ බලයිස්ලිම ඉසාවල්දී වත්තම් පුතේ ක්‍රීඩකේ අවසානයේ මොකද කරන්නේ? බර දෑතින් ඉහළට ඔසවාගෙන මොකද පෙන්වන්නේ? තමන්ගේ ශාරීරියේ තියෙන සමබරතාවය පෙන්වන්නේ පුතේ. බැලන්ස් එක පෙන්වන්න. තේරුණාද? ඒ වගේමයි පුතේ ප්‍රධාන වශයෙන් ගත්තම අපි දන්නවා උසපැනීම, යකුලේ විසිකිරීම, මල ක්‍රීඩා ඉසව්වලදී පුතේ ප්‍රධාන වශයෙන් මේ බැලන්ස් එක කියන සාධකයේ මේ සමබරතාව කියන සාධකයේ ගොඩක් වැදගත් වෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට පුතේ දැන් විශේෂයෙන් ගත්තම පුතේ අපිට පුළුවන් මේ සමබරතාව වර්ධනය කරගන්න පුතේ ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් තනිපාදයෙන් හිටගෙන හරි තනිපාදයෙන් හිටගෙන කඳ ඉදිරියට නවලා අනෙක් පාදයේ පුතේ පිටුපසට දිග හැරලා දැන් දෙපසට වේදුවා ටික වෙලාවක් ඉන්න පුළුවන් අනේ පුතේ මම ඔය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් MCQ ටිකෙන් සාකච්ඡා කරාද නැද්ද සාකච්ඡා කරා අනේ වගේ විවිධ ක්‍රියාකාරකම් වලයි කියලා ලැබෙනවා පුතේ බැලන්ස් එක කියන සාධකය මේ චාලක දක්ෂතා ආශ්‍රිත යෝග්‍යතාවයට මේ සමබරතාවය කියන සාධකය අපතුල වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා පැහැදිලි right එසපතේ අංක දෙක වේගය speed එක යම් කිසි කාර්යයක් අඩු කාලයකින් සිදු කිරීමට ඇති හැකියාව මොකද්ද පුතේ වේගය speed එක පුතේ යම් කිසි කාර්යයක් අඩු කාලයකින් සිදු කිරීමට ඇති හැකියාව පුතේ අපි කියනවා speed එක කියලා උදාහරණයක් ගත්තොත් පුතේ මීටර් 100 අඩු කාලයකින් දුවනවා වෙන්න පුළුවන් අන්න පුතේ speed එක අපේ වේගය කොයිතරම්ද කියන සාධකය අපිට මැන බලන්න තේරුණාද එතකොට පුතේ මේ වේගය වැදගත් වෙන අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා මල්ල ක්‍රීඩා සම්බන්ධ විශේෂම චවනා පිටියේ සවවලදී හරි වොලිබෝල් ක්‍රීඩාවේදී ෆුට්බෝල් පාපන්දු ක්‍රීඩාවේදී නෙට්බෝල් ක්‍රීඩාවවලදී එනේ වේගය මේ ස්පීඩ් කියන සාධකයේ පුතේ ගොඩක් වැදගත් වෙනවා හරි අපිට පුළුවන් පුතේ මේ ස්පීඩ් කියන මේ වේගය කියන සාධකයේ වර්ධනය කරගන්න විවිධ ක්‍රියාකාරකම් වලට එන්න පැහැදිලිද මීට 30ක් වවන පුතේ ඉතාම වේගයෙන් දුවන්න පුළුවන් අපේ උපරිම ශක්තිය උදලා පැහැදිලිද ඊපස්සේ පුතේ මද බෑවුම් සහිත ස්ථානයන් වලදී පහළට දුවන්න පුළුවන් අන්න ඒහර අපේ වේගය වර්ධනය කරගන්න පුළුවන් දිනු කරගන්න පුළුවන් හරි ඔගේ විවිධ ක්‍රියාකාරකම් හරහා හැකියාව ලැබෙනවා පුතේ අපේ මෙන්න මේ වේගය කියන සාධක ස්පීඩ් කියන සාධක අපතුල
වර්ධනය කර ගැනීම හැකියාව ලැබෙනවා පැහැදිලිද රයිට් අහගන්න පුතේ ඊට පස්සේ පුතේ දිනනවා මේ රියැක්ෂන් ස්පීඩ් මොකද පුතේ රියැක්ෂන් ස්පීඩ් කියන්නේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාවේ හරියට අහගන්න පුතේ රියැක්ෂන් ස්පීඩ් කියන්නේ අපිට පුතේ බාහිරව ලැබෙනවා යම් කිසි උත්තේජයක් හරි බාහිර යම් කිසි අපිට ලැබෙන උත්තේජ වලට පුතේ ප්‍රතිචාර දක්위මේ ශීඝ්‍රතාවය නැත්නම් ප්‍රතිචාර දක්위මේ වේගය පුතේ අපි කියනවා ප්‍රතික්‍රියා වේගය රියැක්ෂන් ස්පීඩ් මොකද්ද රියැක්ෂන් ස්පීඩ් කියන්නේ මොකද්ද ප්‍රතික්‍රියා වේගය කියන්නේ අපිට බාහිරින් ලැබෙන උත්තේජ වල පුතේ ප්‍රතිචාර දක්위මේ ශීඝ්‍රතාවය ශීඝ්‍රතාවය අපි කියනවා පුතේ ප්‍රතික්‍රියා වේගය කියලා ප්‍රතික්‍රියා වේගය කියලා පැහැදිලිද ඉතින් පුතේ හැම ක්‍රීඩකයෙක්ම ගත්තම හැම ක්‍රීඩකයෙක්ම පුතේ ප්‍රතික්‍රියා වේගය තාම හොඳින් තියෙනවා හරි තාම හොඳින් තියෙනවා ඉතින් පුතේ වර්ධනය කරගන්න අවශ්‍යයි ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් නම් අනිවාර්ය රියැක්ෂන් ස්පීඩ් එක වර්ධනය කරගන්න තුලින් තමන්ගේ ක්‍රීඩකත්ව හැකියාව ක්‍රීඩකත්ව කුසලතාව දවුරට වර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙනවා තරඟ ඡායග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා පුතේ වැඩි වශයෙන් මේ රියැක්ෂන් ස්පීඩ් එක බාහිරින් ලැබෙන උත්තේජ වලට ඉක්මනින් ප්‍රතිචාර දක්위මේ ශීඝ්‍රතාවය වර්ධනය වෙන්න පුතේ ක්‍රීඩකත්ව හැකියාව දක්ෂතාවත් මොකද වෙන්නේ වර්ධනය වෙනවා තේරුණාද හරි තේරුණා නේද රයිට් තොර පුතේ මේ නිසා අනිවාර්ය පුතේ ක්‍රීඩකයේ ක්‍රීඩිකාවක් නම් මේ රියැක්ෂන් ස්පීඩ් කියන සාධකය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා පැහැදිලිද කිෂන් පුතේ කෙටි දුර ධාවන ආරම්භය ලබා ගන්න පුළුවන් හරි මේ රියැක්ෂන් ස්පීඩ් දින ක්‍රීඩකයන් වැඩි වශයෙන් තොර පුතේ දැන් ගත්ත උදාහරණ පුතේ අපි ගන්නවා ක්‍රිකට් ක්‍රීඩාව ගන්න පුතේ උදාහරණයකට තොර පුතේ අපි දන්නවා කඩුළු අසල ඉන්නවා කවුද විකට් කීපර් ඉන්නවා ඉතින් මේ විකට් කීපර් පුතේ මොකද වෙන්නේ උඩට තියෙනවා පුතේ ඉතාලම හොඳ ප්‍රතික්‍රියා වේගය හොඳ රියැක්ෂන් ස්පීඩ් එකක් තියෙනවා හරි පන්දුව නිදැල්ලේ ආපුවම මොකද වෙන්නේ දඟ පන්දු යවන්නව එන්න පුළුවන් වේග පන්දු යවන්නව එන්න පුළුවන් හරි විශේෂම දඟ පන්දු යවන්න ස්පිනර්ස් හරි ස්පිනර් පන්දුව එවුවට පස්සේ පුතේ හරි පිටිකරුවට හරියට පාලනය කරගන්න බැරුණම් පන්දුවට පහර එල්ල කරන්න බැරුණා අන්න පුතේ ෂණිකෝ ක්‍රියා වෙනවා කවුද ෂණික ක්‍රියාකාරී වෙනවා කවුද විකට් කීපර් ෂණික ක්‍රියාකාරී වෙනවා අන්න ඔගේ රියැක්ෂන් ස්පීඩ් එක යාරම වෙන බලන්න පුළුවන් පුතේ ෂණික මොකද කරන්නේ කඩුල්ල කඩනවා නේ කඩුල්ල ඉක්මනින් බිඳ දානවා අන්න පුතේ ඔගේ රියැක්ෂන් ස්පීඩ් එක අපිට මන බලන්න පුළුවන් පහල් අන ප්‍රතික්‍රියා වේගය කියන්නේ සාධක හරි ප්‍රතික්‍රියා වේගය ගත්තාම පුතේ ප්‍රධාන වශයෙන් අපි දැන් ඉස්සර සාහිත්‍යයේ MCQ තිබ්බේ මියෝ මීමෝ ක්‍රීඩාව වගේ පුතේ ඔය මියෝ මීමෝ ක්‍රීඩාව ගැන පුතේ ප්‍රධාන වශයෙන් තාම හොඳින් සවන් දීලා අදාළ වචනයේ ප්‍රතිචාර දක්වන්න තියෙනවා පහල්ද රයිට් ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් වල පුතේ නිරත වීමේ හැකියාව තියෙනවා මෙන්න මේ රියැක්ෂන් ස්පීඩ් කියන සාධකය නැත්නම් මොකද්ද ප්‍රතික්‍රියා වේගය කියන සාධකය අපතුල වර්ධනය කරගන්න පහල් හරි පුතේ එහෙනම් ඔන පුතේ ශාරීරික යෝග්‍යතා සම්බන්ධයෙන් දැන් හොඳ නොලෙජ් එකක් තියෙනවා හරි මම රෙජිස්ටර් ගෲප් එකට දානවා පුතේ ප්‍රසන්ටේෂන් එක අනිවාර්යෙන් හැමෝම නෝට් එක සටහන් කරගන්න ඕනේ රයිට් ආ ගන්න ප්‍රශ්න ටිකක් යමු අයි පුතේ බලන්න කුඩා අවදියේ සිටම බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ අවදානම හරි රයිට් බලන්න කුඩා අවදියේ සිටම බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩු කර ගැනීම සඳහා ශාරීරික යෝග්‍යතාවල පාසලදී මෙන්ම නිවසේදීද නිරත වීම ඉතා ප්‍රයෝජනවත් වෙනවලු පුතේ හරි අංගිකෙන් අහනවා පුතේ අංගිකෙන් කියනවා චාලක දක්ෂතා ආශ්‍රිත යෝග්‍යතා සාධක හතර අන්න පුතේ දැන් පුළුවන් දැන් පුළුවන් දැන් මම කියලා දීලා තියෙන්නේ චාලක දක්ෂතා ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධක හතරයි මොනවද පුතේ චවය කුලංගිතාවය සමායෝජනය හතරක් ලියන්න කියන්නේ හරි ලියමු පුතේ ලියන්න හරි ආන්සර්ස් ටික ලියව පුතේ ලියන්න 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 උත්තර කියන අපිට ලියමු ප්‍රතික්‍රියා වේගය මොකද්ද රියැක්ෂන් ස්පීඩ් ප්‍රතික්‍රියා වේගය රියැක්ෂන් ස්පීඩ් පවර් එක ඇජිලිටි එක කෝඩිනේෂන් බැලන්ස් ස්පීඩ් රියැක්ෂන් ස්පීඩ් හරි එහෙනම් පුතේ හරි සරලව මතක තියාගන්න පුළුවන් ඉංග්‍රීසි වර්ඩ්ස් භාවිත කරමු හරි නේද චවය ලැඟිතාවේ සමායෝජනය සම්බරතාවය වේගය සහ පුතේ ප්‍රතික්‍රියා වේගය පැහැදිලිද රයිට් හරි අංග දෙක බලන්න පුතේ චවය යන හඳුන්වන්න ක්‍රියා
ජවය කියලා. රයිට්. මම ඉක්මනින් කියනවා අවස්ථාරු ලියා ගන්න පුළුවන්. රයිට්. ප්‍රතිරෝධකයකට එරෙහිව ප්‍රතිරෝධකයකට එරෙහිව ප්‍රතිරෝධය ප්‍රතිරෝධයකට එරෙහිව ප්‍රතිරෝධයකට එරෙහිව ෂණිකව ප්‍රතිරෝධකයට එරෙහිව ප්‍රතිරෝධයකට එරෙහිව ෂණිකව ෂණිකව මාංශපේශී ක්‍රියා කරවීමෙන් මාංශපේශී ක්‍රියා කරවීමෙන් මාංශපේශී ක්‍රියා කරවීමෙන් මාංශපේශී ක්‍රියා කරවීමෙන් චලනයේ වීම නැති හැකියාවයි තුන්වෙනි ප්‍රශ්නය ක්‍රීඩාවේදී ජවයේ වැදගත්වන ක්‍රීඩක අවස්ථා තුනක් ලියන්න ක්‍රීඩාවේදී ජවයේ වැදගත්වන ක්‍රීඩක අවස්ථා තුනක් ලියන්න කියලා කියනවා බලන්න ක්‍රීඩක අවස්ථා තුනක් ලියන්න කියලා කියනවා ක්‍රීඩාවේදී ජවයේ වැදගත්වන ක්‍රීඩක අවස්ථා තුනක් ලියන්න කියලා කියනවා බලන්න මොනවද පුතේ මං කිව්වා වැදගත්වන අවස්ථා මොනවද වොලිබෝල් ක්‍රීඩාවේ පුතේ ප්‍රහාරයේදී වැදගත් වෙනවා හරි වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රහාරයේදී ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න මම පුතේ කටුවට ලියා ගන්න ෂෝට් නෝට් එකක් දා ගන්න වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රහාරයේදී හරි වොලිබෝල් ක්‍රීඩාවේදී ප්‍රහාරයේදී පුතේ රයිට් ඊට පස්සේ යකුලිය දැමීම තුරපැනීම නික්මීම වගේ අවස්ථා වලදී රයිට් යකුලිය දැමීම තුරපැනීම නික්මීම වගේ අවස්ථා වලදී ඊට පස්සේ පුතේ ස්නැච් පවර් ක්ලීන් වැනි බරයිස්ලීමේ තරඟ වලදී ෂණිකව වැඩි බරක් එසවීම සඳහා මොනවාගේ ක්‍රියාකාරකම් ක්‍රීඩක අවස්ථා තුනක් අපිට ලියන්න පුළුවන් පැහැදිලිද රයිට් හරි රෙකෝඩින් එක බලලා ලියන්න පුළුවන් ලියා ගන්න බැරි වුණා නම් ප්‍රශ්නයක් නැහැ හතරවෙනි ප්‍රශ්නේ බලන්න ජවය දිනු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් තුනක් ප්‍රධාන වශයෙන් පුතේ මෙඩිසින් බෝලය විසිකිරීම මෙඩිසින් බෝලය විසිකිරීම සහ වේගයෙන් ෂණිකව සිදු කරන විවිධ මම කියව පැනීම අභ්‍යාස ගන්න පුළුවන් කියලා සියල්ලම දෙ ගන්න මෙඩිසින් බෝලය විසිකිරීම ඊට පස්සේ වේගයෙන් ෂණිකව සිදු කරන ක්‍රියාකාරී වන විවිධ පැනීම අභ්‍යාස විවිධ පැනීම අභ්‍යාස විවිධ පැනීම අභ්‍යාස පැහැදිලි නේද රයිට් පුතේ අපි ආවද ඊළඟ කොටසට ඊළඟ කොටසට අපි යමු. රයිට් බලා ගන්න. ඊළඟ කොටස බලා ගන්න. රයිට්. ඊළඟ කොටස බලන්න. උලංගිතාවේ යන්න හඳුන්වන්න කියලා කියනවා. උලංගිතාවේ යන්න හඳුන්වන්න කියලා කියනවා. රයිට්. උලංගිතාවේ කියන්නේ මොකක්ද පුතේ ප්‍රධාන වශයෙන්? උලංගිතාවේ කියන්නේ මොකක්ද? උලංගිතාවේ කියන්නේ පුතේ සරලව දිශා පහසුවෙන් වෙනස් කරමින් ෂණිකව සුමටව සහ හරි ෂණිකව සුමටව ඉරියව් ප්‍රදර්ශනය කිරීමේ හැකියාවට පුතේ අපි කියන මොකක් කියලාද? උලංගිතාවේ ඇජිලිටි තේරුණාද දිශා පහසුවෙන් වෙනස් කරමින් අවබෝධ කරගනිමින් ක්ෂණිකව සුමට වේරියව ප්‍රදර්ශනය කිරීමේ හැකියාවට කියනවා කිරීමේදී හැකියාවට කියන පුතේ අපි උලංගිතාවේ නැත්තම් ඇජිලිටි අංක දෙක ක්‍රීඩාවේදී උලංගිතාව වැදගත් වන ක්‍රීඩක අවස්ථා තුනක් ලියන්න කියලා කියනවා උලංගිතාව වැදගත් වෙන අවස්ථා මොනවද ප්‍රධාන වශයෙන් එකක් තමයි මල්ල ක්‍රීඩාවලදී හෙල්ල විසිකිරීම හෙල්ල විසිකිරීම ගන්න පුළුවන් හෙල්ල විසිකිරීමේදී ඇජිලිටි වැදගත් වෙනවා උලංගිතාව වැදගත් වෙනවා ඉලක්සි කිරීමේදී මල්ල ක්‍රීඩාවලදී කඩලු මදින් දිවීමේදී වැදගත් වෙනවා පුතේ කඩලු මදින් දිවීමේදී වැදගත් වෙනවා රයිට් ඊට පස්සේ ගන්න බලමු පුතේ අපිට විශේෂයෙන්ම පා පන්දු හොකි වගේ ක්‍රීඩාවලදී පුතේ ගෝල් රකින්න තමා වෙතට එන පන්දුවට මොකද කරන්න ඕනේ පුතේ තමා වෙතට එන පන්දුවට පුතේ තමන්ගේ ඉරියව් මොකද කරන්න ඕනේ ෂණික වෙනස් කරන්න ඕනේ ෂණික වෙනස් කිරීමත් එක්ක තමයි අපිට ගෝල් එක පලක් වන්න පුළුවන් නවත්ීමේ හැකියාව ලැබෙන්නේ. අන්න ලියන්න පුතේ. පාපන්දු හොකි වැනි ක්‍රීඩාවල ගෝල රකින්නා තමා වෙතට එන පන්දුවට අනුව ඉරියව් ෂණිකව වෙනස් කිරීම සඳහා ෂණිකව වෙනස් කිරීම සඳහා හෙල්ල විසි කිරීම කළු මතින් දීවීම ඔන්නව ගන්න පුළුවන් පුතේ ක්‍රීඩක අවස්ථා විදියට. පැහැදිලිද? රයිට් තුන්වෙනි ප්‍රශ්නේ පුතේ බලන්න. උලංගිතාව දියුණු කිරීමට උලංගිතාව දියුණු කිරීමට සුදුසු ක්‍රියාකාරකම් දෙකක් සහ උදාහරණ සහිතව ලියා දක්වන්න කියලා කියනවා. උලංගිතාව දියුණු කරගන්න ඇජිලිටි වර්ධනය කරගන්න පුතේ අපතුල සුදුසු ක්‍රියාකාරකම් දෙකක් සහ උදාහරණ සහිතව ලියා දක්වන්න කියලා කියනවා. ප්‍රධාන වශයෙන් පුතේ මම කිව්වා මොනවද? සික්ස රන් එක සහ මොකක්ද? සික්ස රන් එක ෂැටල් දාවන. හරි. සික්ස රන් එක ෂැටල් දාවන. රයිට්. හරි. සික්ස ප්‍රමේය සහ මොකද්ද? සික්ස රන් එක සහ ෂැටල් දාවන. හරි සික්ස රන් එකට කියනවා අපි අක්වක් දාවනේ නේද අක්වක් දාවනේ හරි අක්වක් දාවනේ සහ ෂැටල් රන් එක හරි උතන පුතේ රූපතරන් පොතේ තියෙනවා මම හිතනවා ටෙස්ට් බුක් එකේ ඇති
රූප සාන්තියත් එඳ ගන්න උදාහරණ. ඒක පිළිවෙලට තියෙනවා තේරුම් ගන්න පහසු. පැහැදිලිද? රයිට්. හතරවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. ශාරීරික යෝග්‍යතා වර්ධනයට ශාරීරික යෝග්‍යතා වර්ධනයට කළ හැකි ක්‍රියාකාරකම් තුනක් ලියන්න කියලා කියනවා. ශාරීරික යෝග්‍යතා වර්ධනය කර ගන්න පුළුවන් ක්‍රියාකාරී වෙන්න පුළුවන් ක්‍රියාකාරකම් තුනක් ලියන්න කියලා පුතේ කියනවා. අන්න පුතේ අපි කියන්න පුළුවන් මොනවද? පිහිනීම, ස්විමින්, ඊට පස්සේ ඇවිදීම, හැල්මේදීම, ජොගින්, හැල්මේදීම, මොකද බයිසිකල් පැදීම, දිනපතා ව්‍යායාම නේද? තමයි පුතේ සාමාන්‍ය අනිවාර්යෙන් අවමය පුතේ මිනිත්තු 30ක්වත් සාමාන්‍ය ව්‍යායාම නිරත වෙන නිරත විය යුතුයි. තේරුණාද? පිහිනීම, බයිසිකල් පැදීම, හැල්මේ දිවීම, ඇවිදීම, හරි මොනවා ගන්න පුළුවන්. ඇවිදීම පුතේ කඩිසර ඇවිදීම. පැහැදිලිද? රයිට්. හරි පුතේ. හරි. ඔව් විවිධ ස්වාය නර්තන ක්‍රියාකාරකම් වල නිරත වීම ගන්නත් පුළුවන්. පැහැදිලි නේද? රයිට්. තුන්වෙනි ප්‍රශ්න වල පුතේ සමායෝජනය සම්බන්ධයෙන් අහන්න. සමායෝජනය යන්න හඳුන්වන්න කියලා කියනවා. පුතේ සමායෝජනය කියන්නේ මොකද්ද? ක්‍රියාකාරකම් සුමටව නිවැරදිව ඉටු කිරීමට ඇසීම දැකීම වගේ සංවේදන පුතේ ශාරීරික අවයව එක්ව යොදා ගැනීම හැකියාවට පුතේ කියනවා අපි සමායෝජනය කෝඩිනේෂන් කෝඩිනේෂන් ලියමු පුතේ එළියමු පුතේ අපේ ලියාව නිර්වචනය කරා මෙහෙම ලියන්න මෙහෙම ලියන්න ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් මෙහෙම ලියන්න පුතේ ක්‍රියාකාරකම් 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 සුමටව සහ ක්‍රියාකාරකම් සුමටව සහ ක්‍රියාකාරකම් සුමටව සහ සුමටව සහ නිවැරදිව ඉටු කිරීම සඳහා 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 කියන ප්‍රතිකරම ඇසීම දැකීම වැනි 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 සංවේදන සහ ශාරීරික අවයව එක්ව ඇසීම දැකීම වැනි සංවේදන සහ ශාරීරික අවයව එක්ව ශාරීරික අවයව එක්ව යෝදාගැනීමේ හැකියාව යෝදාගැනීමේ හැකියාව සමායෝජනයයි අනපතේ කෝඩිනේෂන් එක සම්බන්ධයෙන් අපි නිර්වචනය කරා පැහැදිලිද රයිට් ඊළඟ ප්‍රශ්න පොතේ සමායෝජනයේ වැදගත් වන ක්‍රීඩා තුනක් ලියන්න කියලා කියනවා සමායෝජනයේ වැදගත් වන ක්‍රීඩා තුනක් ප්‍රධාන වශයෙන් පොතේ සමායෝජනයේ වැදගත් වෙනවා විශේෂයෙන් ගත්තාම පොතේ අපි දන්නවා ආචාර පෙළපාලේ තියෙනවා පොතේ නේද ආචාර පෙළපාලේ තියෙනවා එතකොට පොතේ මේ ආචාර පෙළපාලයේදී පුතේ විධානයට අනුව ක්‍රියා කිරීමට අපි කියනවා ආචාර පෙළපාලවලදී විධානයට අනුව ක්‍රියා කිරීමට අපි කියන මොකක් කියලාද ආචාර පෙළපාලවලදී විධානයට අනුව ක්‍රියා කිරීමට අපි කියනවා ඒකත් පුතේ ගන්න පුළුවන් අපිට මේ ප්‍රධාන වශයෙන් මොකක් මේ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් පුතේ අපිට මේ සමායෝජන වැදගත් වන ක්‍රීඩා තුනක් විදිහට ලියන්න කියන්නේ හරි විශේෂයෙන් ගන්න පුළුවන් පුතේ අපිට ආචාර පෙළපාලවලදී පුතේ විධානයට අනුව මොකද වෙන්නේ විධානයට විධානයට අනුව ක්‍රියාකාරී වෙනවා පුතේ විශේෂයෙන් ගත්තම තේරුණා දැන් ක්‍රීඩා නැහන්න පුතේ දැන් ක්‍රීඩා ගත්තම විශේෂම ටේබල් ටෙනිස් රයිට් ඊට පස්සේ පුතේ ස්කොච් බැඩ්මින්ටන් රයිට් නෝගේ ක්‍රීඩා වලදී පුතේ වැඩි වශයෙන් භාවිත වෙනවා පුතේ සමායෝජනයේ මේ කෝඩිනේෂන් කියන සාධකේ ගොඩක් වැදගත් වෙනවා පැහැදිලිද ක්‍රීඩක දක්ෂතා ක්‍රීඩා තරඟ වලදී පුතේ දක්ෂතාව හොඳින් ප්‍රදර්ශනය කිරීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා පැහැදිලිද රයිට් හරි සමායෝජන සම්බන්ධයෙන් මම නිර්වචන තව පාරක් කියන්නම් පුතේ අවශ්‍ය නම් ලියා ගන්න බැරි දරුවෝ ක්‍රියාකාරකම් සුමටව සහ නිවැරදිව ඉටු කිරීම සඳහා ඇසීම දැකීම වැනි සංවේදන ක්‍රියාකාරකම් සුමටව සහ නිවැරදිව ඉටු කිරීම සඳහා ඇසීම දැකීම වැනි සංවේදන සහ ශාරීරික අවයව එක්ව යොදා ගැනීමේ හැකියාව අපි කියන මොකක්ද සමායෝජනය පැහැදිලිද රයිට් හරි පුතේ ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ හතරවෙනි ප්‍රශ්නේ සෝරි තුන්වෙනි ප්‍රශ්නේ ක්‍රීඩාවේදී සමබරතාවය වැදගත් වෙන අවස්ථා තුනක් බැලන්ස් එක වැදගත් වෙන අවස්ථා තුනක් ලියන්න කියලා කියන ප්‍රධාන වශයෙන් පුතේ මොකද්ද ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී පුතේ ව්‍යායාම සහ
අවසාන නිශ්චලතාව පෙන්වා තිබු දෙ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මේ බැලන්ස් එක කියන සාධකය සමබරතාව කියන සාධකය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා පැහැදිලි ඒ වගේම පුතේ පරිසලීමේදී ක්‍රීඩකේ අවසානයේ මොකද්ද කරන්න ඕනේ පුතේ බර දෑතින් ඉහළට ඔසවලා මොකද කරන්නේ ශරීරයේ සමබරතාවය පෙන්වන්න ඕනේ හරි ඒ වගේමයි කිසිම උස පැනීම ජගුලේ විසිකිරීම වගේ මලල ක්‍රීඩාවලදී පුතේ භාවිත වෙන ප්‍රධාන වශයෙන් මේ ක්‍රීඩාවේදී සමබරතාවය පැහැදිලිද प्रधान विषय जिम्नास्टिक क्रीडा विधि व्यायाम सह अवसाने निश्चलता पेन्वदी परैशी मेदि क्रीड के अवसाने पर दैतिसला हर शरीर समबरता पेन्नवस्था विधि श्रीम मल क्रीडवासीम कवपेत विशिकिस्तावे वेड विषय मुखद भावित अनिवार्य मिदी बैलेंस साधक प्रधान सहयोगिता वर्धन वर्धने සාරධර්ම වලට ගරු කරන්න හුරු වෙනවා හරි මම පුතේ විවිධ වූ සමාජමය ගුණාංග විශාල ප්‍රමාණයක් පුතේ අපතුල වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා පැහැදිලිද රයිට් පුතේ හරි ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නේ යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා යන්න හඳුන්වන්න කියලා කියයි යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා යන්න හඳුන්වන්න කියලා කියයි දැන් කලින් ප්‍රශ්නේ මොකද්ද පුතේ ක්‍රීඩා සහ විනත් ක්‍රියාකාරකම් වල නිරත වීම තුළින් වර්ධනය වෙන සමාජමය ගුණාංග මොනවද සමාජමය ගුණාංග සමාජශීලීත්වය අන්නායේගේ අදහසට පුතේ අපි ගරු කරන්න පුරුදු වෙනවා අන්නායේගේ මතයත් අහන්න පුරුදු වෙනවා හරි තමන්ගේ මතයෙම ඉන්නේ පැහැදිලිද අන්නායේගේ මත බලලා ඒවා නිබරද වැරදිද හරි සත්‍යද මොනව අපි ක්‍රියාකාරී වුණොත් හොඳයිද මේ පිළිවෙත් වලට ගියොත් හොඳයිද කියන සාධක අපි ඊටම හොඳින් විමසන්න පුරුදු වෙන්න තේරුණාද धनात्मक ධනාත්මක චින්තනය උදේ ධනාත්මක පුද්ගල සම්බන්ධතාවල ප්‍රතිමාව අපි කියනවා මොනවා කියලාද යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පැහැදිලිද රයිට් මෙහෙම ලියන්න පුතේ මෙහෙම ලියන්න පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ රයිට් ලියන්න පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ රයිට් දිගටම සම්බන්ධ වෙන්න අවශ්‍ය වුණ සම්බන්ධ වෙන්න පුළුවන් දිගටම සාමාන්‍යයෙන් රයිට් උඩ දිගටම ප්‍රසන්ටේෂන් සම්බන්ධ වෙනවා ටියුට් සම්බන්ධ වෙනවා PDF papers වෙනම සම්බන්ධ වෙනවා හරි ඉස්සර ටියුට් සම්බන්ධ වෙනවා වෙනම සම්පූර්ණ පුතේ සාමාන්‍ය පෙළ විභාගය දක්වා අඩුම විශාල මේ සාමාන්‍ය සතියේ දවස් 2ක් ක්‍රියාත්මක මම කිව්වේ මාසෙක පුතේ දවස් 8ක් ක්‍රියාත්මක වෙනවා එතකොට පුතේ දින 25කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගය දක්වාම 2021 සාමාන්‍ය පෙළ විභාගය දක්වාම ක්‍රියාත්මක වෙනවා अनुमान सापेल प्रश्न पत्र क्रियात्मक मॉडल पेपर सरक्षण दिगड़म संबंध अडमिशन रजिस्टर्ड ग्रूप सिंगल मीडियम सिंगल मीडियम इंग्लिश मीडियम सिंगल मीडियम तम संबंध माला सिंगल मीडियम संपूर्ण संबंध माला हर इलांग प्रश्न अभी उद्गलयान देने को अतर हो පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයන් කීප දෙනෙකු අතර
පුද්ගලයන් කිහිප දෙනෙකු අතර right පුද්ගලයන් කිහිප දෙනෙකු අතර right පුද්ගලයන් කිහිප දෙනෙකු අතර සංස්පුදේ මේ ඉංග්‍රීසි මීඩියම් health law science seminar series එක පටන් ගන්න ඉදී මේ කාල සීමාවත් එක්ක පුදු අනිත් class එක manage කර ගන්න අමාරුයි time එක නිසා සිංහල medium දිගටම යනවා හරි එනවත් නැහැ හරි පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු අතර පුද්ගලයන් කිහිප දෙනෙකු අතර right පුද්ගලයන් කිහිප දෙනෙකු අතර 24 ද පුතේ ඉන්නේ අනිත් 10 ශ්‍රී ළමයිද පුද්ගලයන් කීප දෙනෙකු අතර පුද්ගලයන් කීප දෙනෙකු අතර රෙජිස්ටර්ඩ් ගෲප් එකට ජොයින් වෙන හැටි පුතේ ගෲප් අපේ ගෲප් ලින්ක් එකට ජොයින් වෙලා ඉන්න දැන් ගෲප් එක නැත්තම් මම ගෲප් ලින්ක් එක අන්තිමට දානවා ඒකට ජොයින් වුණාට පස්සේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මම ගෲප් එකට දානවා විස්තර එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් රෙජිස්ටර්ඩ් ගෲප් එකට ඇඩ්මිෂන් එක පේ කරලා පැහැදිලිද රයිට් ලියන්න පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයන් කීප දෙනෙක් අතර නැත්තම් පුද්ගල කණ්ඩායමක් අතර පුද්ගල කණ්ඩායමක් අතර පුද්ගලයන් කීප දෙනෙක් අතර අන්‍යෝන්‍ය වශයෙන් ඇතිවන 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 right ලියන්න මතේ අන්‍යෝන්‍ය වශයෙන් ඇතිවන ධනාත්මක පුද්ගල සම්බන්ධතා ධනාත්මක පුද්ගල සම්බන්ධතා යහපත් අන්තර පුද්ගල සම්බන්ධතාවේ පැහැදිලිද right හරි බුදු දෙවෙනි ප්‍රශ්නේ බලන්න හතරේ දෙවෙනි ප්‍රශ්නය විවිධ අන්තර පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී මාධ්‍ය මගින් සිදුවන යහපත් බලපෑම් තුනක් පුතේ මාධ්‍ය මගින් සිදුවන යහපත් බලපෑම් එකක් තමයි පුතේ විවිධ තොරතුරු ලබා ගන්න පුළුවන් අපිට නේද ලෝකයේ සියලුම තතු විත් දැන ගන්න පුළුවන් නේද නව දැනුම හොයා ගන්න පුළුවන් පුතේ නව්‍ය දැනුම හොයා ගන්න පුළුවන් මේ ගෝලීකරණයත් එක්ක පුතේ තාම හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මේ මාධ්‍ය අවකාශය හරහා පැහැදිලිද යම් තමන්ගේ නිර්මාණ එළිදැක්වීමේ හැකියාව ලැබෙනවා පුතේ තේරුණාද හරි දැන් පුතේ විශේෂයෙන්ම ගත්තම තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ලැබෙනවා දකින්නවද ලැබෙනවද නැද්ද ලැබෙනවා හරි අපි රියැලිටි ෂෝස් තියෙන පුතේ අන්න මාධ්‍ය ආරාපතේ මොකද වෙන්නේ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ලැබෙනවා දැන් ළමයි වාසියක්ද ප්‍රයෝජනයක්ද නැද්ද යහපත් ප්‍රතිඵලයක්ද නැද්ද යහපත් ප්‍රතිඵලයක් ඒක නේ යහපත් ප්‍රතිඵලයක් මාධ්‍ය ආරාසිත වෙන හරි තමන්ගේ නිර්මාණ එළිදැක්වීමේ හැකියාව ලැබෙනවා ඒ යහපත් ප්‍රතිඵලයක් right උඩ හරි පැහැදිලිද හරි ලියන්න විවිධ තොරතුරු ලබා ගන්න පුළුවන් නව්‍ය දැනුම හොයා ගන්න පුළුවන් නව්‍ය දැනුම ලබා ගන්න පුළුවන් නිර්මාණ විදක්වන්න පුළුවන් තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න පුළුවන් මොනවායි සාධක විශාල ප්‍රමාණයක් ප්‍රායෝගිකව දෙල යන්න පුළුවන් තේරුණා නේද ප්‍රශ්නයක් නැහැ හරි සමවයස් කණ්ඩායම් ඇසුර නිසා සිදුවේ යගේ අයාපත් ප්‍රතිඵල තුනක් සමවයස් කණ්ඩායම් මොකද පුතේ කියන්නේ සමවයස් කණ්ඩායම් ඇසුර නිසා සිදුවේ යගේ අයාපත් ප්‍රතිඵල තුනක් මොනවද පුතේ වෙන්න පුළුවන් මත්පැන් දුම්මැටි සඳහා පෙළඹෙන්න පුළුවන් මත්පැන් සහ දුම්මැටි භාවිත සඳහා පෙළඹෙන්න පුළුවන් වැඩි වශයෙන් සමවයස් කණ්ඩායම් ඇසුර කිරීමත් එක්ක හරි අනතුරුදායක ක්‍රියාවලට යොමු වෙන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම වැරදි තීරණ ගැනීමේ පැත්තට ටිකක් වැඩි වෙන බරක් වෙන්න පුළුවන් හරි ඉවසීම අඩු වෙන්න පුළුවන් විසීම අඩු වෙන පුළුවන් අනාගේ මතවලට අහුම්කන්දිමේ අම්ප්‍රමාණ අඩු වෙන්න පුළුවන් පුතේ සමවයස් කණ්ඩායම ඇසුරු කිරීමත් එක්ක ඔවුන්ගේ පුතේ මත මොකද වෙන්නේ සමවයස් කණ්ඩායම ගැන ඔවුන්ගේ මත එකිනෙකට සාපේක්ෂව සමානද පුතේ සමාන නැහැ මේ මත ගැටෙනවා පුතේ ඒකත් යම්කිසි අයහපත් ප්‍රතිඵලයක් නේද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වෙන්න පුළුවන් අනතුරුදායක විවිධ ක්‍රියාකාරීම වෙන්න පුළුවන් හරි නොරිස්සුම්කාරී ගතියක් එනවා පුතේ නොරිස්සුම්කාරී ගතියක් කියන්නේ කියන දේ අහන්නේ හරි තේරුණා නේද නොයේ සම්බන්ධතා ලියන්න පුළුවන් පැහැදිලිද right 14 වෙනි ප්‍රශ්න පොතේ ඒක බලන්න සමාජයේ විවිධ පුද්ගලයන් සමග සමාජයේ විවිධ පුද්ගලයන් සමග යහපත් සම්බන්ධතා පැවැත්වීම තුලින් සැලසෙන වාසි තුනක් සමාජයේ විවිධ පුද්ගලයන් සමග යහපත් සම්බන්ධතා පැවැත්වීම තුලින් සැලසෙන වාසි තුනක් ලියන්න කියලා කියන ප්‍රධාන වශයෙන් පුතේ අපිට ගන්න පුළුවන් මොනවද අපි කණ්ඩායමක් විදිහට ක්‍රියාකාරී වුණොත් පුතේ අපි කණ්ඩායමක් විදිහට ක්‍රියාකාරී වුණොත් දැන් ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ කණ්ඩායමක් විදිහට ක්‍රියාකාරී වුණොත් පුතේ එකිනෙකාට සහයෝගය වර්ධනය වෙනවා සහයෝගයේ දැක්වීමේ හැකියාව වර්ධනය වෙනවා නේ වැඩි හිටි සමතහරා පුතේ සිරිත් සිරිත් සම්බන්ධ වෙනම ගතිපැවතුම් සාරධර්ම ගුණධර්ම නීති රීති මේ සියල්ලම පුතේ දැන ගැනීමට හැකියාව ලැබෙනවා නේද පළදායි සම්නිවේදන කුසලතා වර්ධනය වෙනවා පුතේ නේද පළදායි සම්නිවේදන කුසලතා වර්ධනය වෙනවා හරි ඊටසම තේ මිනිසාල් වගේම ලෝකයේ සම්බන්ධව මොකද වෙන්නේ පුතේ චින්තනය නව චින්තනයක් අපිට අලුත් අදහස් එනවා පුතේ බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා නේද පැහැදිලිද හරි ඔය පුතේ විශාල වාසි ඇඩ්වාන්ටේජස් ප්‍රමාණයක් තියෙනවා හොඳට හිතලා ලියන්න ලියා ගන්න බැරුණා රෙකෝඩින් එක ආය බලලා ලියා ගන්න පුළුවන් පැහැදිලිද right පුතේ පස්සේනේ ප්‍රශ්න බලන්න හරි අන්තර පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී වැදගත් වන නිපුණතා තුනක්
අන්තර් පුද්ගල සම්බන්ධතාව පැවැත්වීමේදී වැදගත් වන නිපුණතාව පුතේ ප්‍රධාන වශයෙන් පුතේ ලියා ගන්න අවශ්‍ය නම් ආත්මාවබෝධය ආත්මාවබෝධය විචාරශීලී චින්තනය ආත්මාවබෝධය විචාරශීලී චින්තනය යන පුතේ ආත්මාවබෝධය විචාරශීලී චින්තනය ආත්මාවබෝධය විචාරශීලී චින්තනය ආත්මාවබෝධය විචාරශීලී චින්තනය රයිට් ආත්මාවබෝධය විචාරශීලී චින්තනය ආත්මාවබෝධය විචාරශීලී චින්තනය රයිට් අපුදේ අපේ ගෲප්ස් වල ඉන්නවා නම් මට නම පාස දිස්ත්‍රික්ක ශ්‍රේණියේ වර නැත්තම් පුතේ ওই නම්බරට ඔකට මගේ නම්බර එකක් ඒ නම්බර මම වොයිස් මැසේජ් එකක් දුම්මා හරි නම පාස දිස්ත්‍රික්ක ශ්‍රේණියේ වර නැත්තම් අනිවාර්යෙන් පුතේ ওই නම්බරට WhatsApp කරන්න නම පාස දිස්ත්‍රික්ක ශ්‍රේණිය ඔකට මගේ නම්බර එකක් රයිට් ඒ වගේමයි දිගනව සම්බන්ධන අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ඇඩ්මිෂන් එක පේ කරලා රෙජිස්ටර්ඩ් ගෲප් එකට ජොයින් වෙන හැකියාව තියෙනවා හරි නේද යන පුතේ අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී වැදගත් වන නිපුණතා තුනක් කියන්නේ යන පුතේ ආත්මාවබෝධය විචාරශීලී චින්තනය ආත්මාවබෝධය විචාරශීලී විචාරශීලී කියන්නේ විචාර මොන ප්‍රශ්න දැක්කත් මොන ගැටලුව දැක්කත් යම් කිසි දෙයක් දකින්න දිහා බලද්දී පුතේ ඔහුට පුතේ විචාරයක් ඇති වෙනවා ඒ ප්‍රශ්න කරන්න යමු වෙනවා ඒ හරහා පුතේ ඔගේ මොදෙන්නේ නිර්මාණාත්මක බුද්ධියක් වර්ධනය වෙනවා ඔහුට බුද්ධිය වර්ධනය වෙනවා බුද්ධිය වැඩි දියුණු වෙනවා පැහැදිලිද රයිට් ආත්මාවබෝධය විචාරශීලී චින්තනය ඊට පස්සේ පුතේ නිර්මාණශීලී විතන්න පුරුදු වෙනවා ලියන්න නිර්මාණශීලී චින්තනය නිර්මාණශීලී චින්තනය නිර්මාණශීලී චින්තනය නිර්මාණශීලී චින්තනය රයිට් නිර්මාණශීලී චින්තනය නිර්මාණශීලී චින්තනය රයිට් සහකම්පණය නිර්මාණශීලී චින්තනය සහකම්පණය නිර්මාණශීලී චින්තනය සහකම්පණය රයිට් නිර්මාණශීලී චින්තනය පුතේ සහකම්පණය පැහැදිලිද රයිට් ඊට පස්සේ පුතේ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ ශාරීරික යෝග්‍යතා වර්ධනය කර ගැනීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන තුනක් ලියන්න කියලා කියනවා ශාරීරික යෝග්‍යතාව වර්ධනය කර ගැනීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන තුනක් ප්‍රධාන වශයෙන් පුතේ අපි දිනදා ක්‍රියාකාරකම් වල මොකද වෙන්නේ පහසුවෙන් නිරත වීමේ හැකියාව ලැබෙනවා ක්‍රීඩා දක්ෂතා වර්ධනය වෙනවා පුතේ අනතුරුවෙන් වැළකී සීමට එීමට හැකියාව ලැබෙනවා නේද ශාරීරික යෝග්‍යතා වර්ධනය කරගනු හරි ඉක්මනින් ලෙඩ රෝග වලට ගොදුරු වීමේ හැකියාව මොකද වෙන්නේ අවම වෙන ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා නේද ශරීර ක්‍රියාශීලී වෙනවා ශාරීරික යෝග්‍යතාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමත් එක්ක මොකද වෙන්නේ මානසික සෞඛ්‍යත් මොකද වෙන්නේ යහපැවැත්ම ඇති වෙනවා මානසික සෞඛ්‍යත් යහපත් වෙනවා නේද රයිට් ඒ වගේම පුතේ මේ ශාරීරික යෝග්‍යතාව පුතේ අර කායික මානසික සමාජීය ආධ්‍යාත්මික කියන මේ ශේෂ්ඨ හතරටම වැදගත් වෙනයි මනා පූර්ණ සෞඛ්‍යයක් බිහි කර ගන්න පුතේ මේ ශාරීරික යෝග්‍යතාවත් වඩාත් වැදගත් වෙනවා හරි විශාල ප්‍රමාණයක් තියෙන පුතේ ප්‍රයෝජන රාශියක් තියෙනවා පැහැදිලි නේද රයිට් තුන්වෙනි ප්‍රශ්න බලන්න පුතේ ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් තුළින් දියුණු කරගත හැකි මානසික ගුණාංග තුනක් ලියන්න කියලා කියනවා. ක්‍රීඩා හා වෙනත් ක්‍රියාකාරකම් තුළින් දියුණු කරගන්න පුළුවන් මානසික ගුණාංග පුතේ. එකක් තමයි පුතේ මොකද්ද? වගකීමෙන් යුතුව තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා. ජය පරාජය පිළිගැනීම, ජය පරාජය සම්මසේ විඳලා ගැනීම හැකියාව ලැබෙනවා. නේද? චිත්ත වේග සමවරව පාලනය කරන්න යොමු වෙනවා පුතේ. චිත්ත වේග ඊටම හොදින් මනාව කලමනාකරණය කරගනිමින් චිත්ත වේග ඊටම හොදින් පාලනය කරගන්න හැකියාව ලැබෙනවා මෙන්න මේ අහරා. අනේ පුතේ අපි ලියමු. එමෙ ලියන්න. වගකීමෙන් යුතුව තීරණ ගැනීමේ හැකියාව 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 රයිට් වගකීමෙන් යුතුව තීරණ ගැනීමේ හැකියාව රයිට් ඊට පස්සේ පුතේ ජය පරාජය පිළිගැනීමේ හැකියාව ජය පරාජය පිළිගැනීමේ හැකියාව ජය පරාජය සමසේ විඳරා ගැනීමේ හැකියාව එහෙම ලිවත් හරි ජයපරාජය සමසේ විඳරා ගැනීමේ හැකියාව රයිට් චිත්ත වේග පාලනය කිරීමේ හැකියාව කියන්නේ චිත්ත වේග පාලනය කිරීමේ හැකියාව චිත්ත වේග පාලනය කිරීමේ හැකියාව චිත්ත වේග පාලනය කිරීමේ හැකියාව පැහැදිලිද නෝම කීපයක් ලියා ගන්න පුතේ හරි හතරවෙනි ප්‍රශ්නය බලන්න පහත එක් එක් අවස්ථාවලදී ක්‍රියා කරන ආකාරය පහදන්න අනිවාර්යෙන් පුතේ දැන් සාමාන්‍ය ප්‍රති වැදගත්ම දත්ත අපතේ කොහොමනේ පුතේ එන්නේ ස්ට්‍රක්චර් එකේ එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් මේ කොටසක් කරනවා පුතේ සාමාන්‍යයෙන් පාර්ට්ස්ක් අනිවාර්යගෙන ප්‍රශ්නයක් යම් කිසි අවස්ථාවක මූලාරම්භයේදීලා එතනින් එහාට පුතේ ඔයා එතන ඉන්නවා නම් ඔයා මොකද්ද කරන්නේ ඔයා කොහොමද පුතේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය පැහැදිලි කරන්න අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා තේරුණාද ඒ ප්‍රශ්න පුතේ අනිවාර්යෙන් හැමෝටම කරන්න පුළුවන් හරි සරල මොන නොලෙජ් එක නැති වුණත් සාමාන්‍ය ප්‍රමාණවත් කියලා නැති වුණත් එම සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය
अनिवार प्रश्न हेमोट अनिवार प्रश्न अबधान्यमकर दुख देखला मुखद सह कंपनी अनुवादन गुण तीन वो पाठंकर तेरूंगा सरल प्रायोग दिन करो अरे वो आरोप दिन तीन नहबुदी एम अरे सह कंपनी अभी विषय क्रीडा उत्सव अवस्था वाली पराजय पत्ना पास तमंगे मित्र तमंगे सहोद सहोद अरे मुखदरा शक्ति वड़क दुगड़ पत्ला मुखदरा धीरी मत कर उत्साह अगेकर उत्साह अगेकर अरे ओन सबे अम किसी काले गत कर लगे हित हदे दुख नति कर अरे सह कंपनी अति बुद्धे अरे सन्निवेदन कुशल दागे यम किसी तमंगे मित्र सहोद बोलवा मुखदेनोने सुहदशीली සන්නිවේදන කුසලතාව වර්ධනය කරගත් නේද හරි ඊට පස්සේ වැරදි තීරණ ගැනීම තුන්වෙනි එක බලන්න තීරණයක් ගන්න පෙර මොකද පුතේ අපි කරන්න ඕන ප්‍රධාන වශයෙන් තීරණයක් ගන්න කලින් දෙවපාරක් හිතලා බලන්න ඕනේ යම්කිසි තීරණයක් ගන්න පුළුවන් කලින් ඩිසිෂන් එකක් එකපාර ගන්න කලින් මොකද කරන්න ඕනේ ඊටාම හොඳයි අපි කල්පනා කරන්න ඕනේ මේ දේ කරොත් හරිද වැරදිද කියන දේ අපි පොඩ්ඩක් පුතේ හිතන්න ඕනේ ක්‍රියාව වෙන්න කලින් හිතන්න ඕනේ අපි මොකද කරන්න ඕනේ හරි තීරණයක් ගන්න කලින් පුතේ එක ශ්‍රොපි ඒ සම්බන්ධව අපිට වෙන්න පුළුවන් ගැටලු ඇති වෙන්න පුළුවන්ද යම් කිසි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද ඒ සම්බන්ධව මේ වැඩේ හරිද කියන සාධකයේ සම්බන්ධව අපි පොඩ්ඩක් විමර්ශනය කරලා අපි හිතෙන් අහලා බලන්න ඕනේ තේරුණාද අපි හිතෙන් අහලා බලන්න ඕනේ හරි කණ්ඩායමක් විදියට නම් පුතේ ක්‍රීඩාවක නම් කණ්ඩායමක් විදියට මොකද වෙන්නේ පුතේ හැමෝම ගන්න තීරණ මොකද වෙන්න ඕනේ එකඟ වෙන්න ඕනේ පැහැදිලිද නායකයා තුල පුතේ අනුගාමිකත්ව අනුගාමික මොකද කරා නායකයාගේ ඉල්ලීමට අහුම්කම් දෙන්න ඕනේ පැහැදිලිද රයිට් තොර පුතේ ඔය තුන ඔය විදියට පැහැදිලි කර ගන්න පුළුවන් चालक दक्षता आश्रित शारीरिक योग्यता साधे लेसी कर उत्तर कटिदूर धावन आरंभे लबागनीमेदेगा स्पीड प्रतिक्रिया वेगे वेदगत्न कटिदूर धावन आरंभ लबागति अंक दिखते सौख्यव जीवित गतकिरी सदा शारीरिक मानसिक सह स्थान योग्यता शारीरिक मानसिक समाशय समाशय पूर्ण सौख्य कायिक मानसिक समाजी आध्यात्मिक श्रेष्ठ हतर में यहाँ पात्र वद अभी पूर्ण सौख्यन मिथन ध्यान सौख्य जीवित गतकर शारीरिक मानसिक समाजी योग्यता पात्र अरे आध्यात्मिक प्रश्न गुड़ अरे तुन विविध पेन क्रियाकार अभी मुकदे पेशी में धरी में अब विविध निपुणता प्रगुण किरी मतुलिंपुदे मुकदे अंतर पुद्गल संबंधता यहाँ पत्त युतु वेनवा राइट हरि फर्स्ट नहीं क्रिकेट क्रीडा वेदी खडलु अतर दिवीम सदा पुते मुकद्दोनी स्पीड एक वेगय इता वेदगत्ति राइट हरि पुते एन आगन्न अद पुते ओना संपूर्ण प्रश्न पत्रक साक्षात्कार करा दिगन संबंध में हकियाव तेना पुते ओनम दरुवेक्ट राइट आगन्न एतकोर पुते अधिकरम संबंध वेन पुला ओनम दरुवेक्ट शिशिम මඩපුතේ නමපාස දිස්ත්‍රික්කේ උපනැති දරුවෝ ඉන්නවනම් එම සම්බන්ධයෙන්ම පුළුවන්. හරි මං group link එක නැත්තම් පුතේ group link එකක් දාන්නම්. තොර පුතේ දිගටම සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඔරම දරුවෙට admission එක pay කරලා register group එකට join වෙන්න මාසෙට දවස් 8ක් ක්‍රියාත්මක කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා සහ සිද්ධාන්ත කරුණු සහිතව. තොර පුතේ ඒ ටිකත් සම්පූර්ණයෙන් cover කරගැනීමේ හැකියාව තියෙනවා. Right? හරි. තොර පුතේ වෙන ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාලා දැන් අහන්න පුළුවන්. වෙන ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාලා දැන් අහන්න පුළුවන්. Right? පුතා recording එක දැන් නවත්තන්න.